එහෙනම් ඉතින් ඔබට බෙදෙන චූටි බබා පත්තරේ ප්‍රශ්න පත්‍රයත් අරගෙන තමයි ඔන්න මම ඔයාලගේ නිවසට එන්නේ. ඉතින් මේ 2022 ශිෂ්‍යත්වයේ කඩයිමට මූණ දෙන්න බලන් ඉන්න මේ ආදරණීය පුංචි දුවල පුතාලට අපි ප්‍රශ්න පත්‍රයේ වැඩ කටයුතු පටන් ගන්න කලින් පුංචි උපදෙස් ටිකක් දීලාම පටන් ගත්තොත් හොඳයි කියලා මට හිතුණා. මොකද ඉතින් මේක ලොකු සමාජ සත්කාරයක්නේ. ඒකත් එක්ක පුංචි දුවල පුතාලා ගොඩාක් අය මේකට සම්බන්ධ වෙනවා නේද? මේ විදිහට මම දැක්ක ගොඩාක් අය සම්බන්ධ වෙලා ඉන්නවා අපිත් එක්ක. එහෙමනම් සර් බලමු මොනවද අද පුතාලට මුලින්ම කියලා දෙන්නේ කියලා. අපිත් එක්ක සම්බන්ධ වෙන අනිසර්ලත් වෙලාවකට පුතාලට මතක් කරනවා මේ කරුණු. ඒත් මම මේ ටික මතක් කරලාම ඉන්නම්. පුතාලට මතක ඇති මේ වෙද්දි හුරු ඇති අපිට ශිෂ්‍යත්ව විභාගයට ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බ වෙනවා නේද? එකක් හම්බ වෙනවා ඉරිගහන ප්‍රශ්න පත්‍රය කියලා ඔන්න දුවල පුතාලා හඳුන්වන්නේ. අනිත් එක ඉතින් ලියන ප්‍රශ්න පත්‍රය. ඔය දෙකනේ තියෙන්නේ. ඉරිගහන ප්‍රශ්න පත්‍රයට තියෙනවා ලකුණු 100ක්, ලියන ප්‍රශ්න පත්‍රයට ලකුණු 100ක්ම තියෙනවා. නේද? ඉරිගහන ප්‍රශ්න පත්‍රයේ වෙලාවකට ඉතින් අර බය හිතෙන වචනකුණුත් හඳුන්වන්නේ විභවේතාමාන වලින් තියෙනවා කියලා. ඒක එච්චර හිතන්න එපා. හරි ලේසියි පුතේ. මොකද විභවේතාමාන කියන්නේ මේ අපි උපයා ගන්න ඉගෙනුම් හැකියාව. ඔව්ව පුතේ අපි පුංචි කාලේ ඉඳන්ම එකින් එක ඉගෙනගෙන තමයි ඔතනට එන්නේ. හින්දා ඒ ගැන ලොකුවට හිතන්න එපා. හැබැයි ඒක පළවෙනි ප්‍රශ්න පත්‍රයනේ. මම හැබැයි අද නම් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතාලගේ චුටි බබා පත්‍රෙත් එක්ක තියෙන දෙවන ප්‍රශ්න පත්‍රේ. මේ ගැනත් මම චුට්ටක් මතක් කරන්නම්. මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තියෙනව නේද මුලින්ම සිංහල වලට වැඩි බරක් දක්වපු ප්‍රශ්න 30ක් විතර වාගේ. එහෙන් බැලුවොත් මම කියන්නම්කෝ ලකුණු 30ක් විතර ඕන තියෙනවා දෙවන ප්‍රශ්න පත්‍රයේ මුල හරියෙම සිංහල වලට බරව. එහෙමනම් පුතාලා මතක තියාගන්න ඕන දේ තමයි මේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සපයද්දී අත් අකුරු ගැන 100%ක්ම හිතන්න ඕනේ. සර් ප්‍රශ්න පත්‍රයෙන් බලන්න ගියාපම මම දකින්නවනේ ඉතින් දරුවෝ කොහොමද ලියලා තියෙන්නේ කියලා. ඒ හින්දා පුතාලා මතක ඇතුවම අත් අකුරු ගැන හොඳට හිතලා තමයි දෙවන ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න ඕනේ. ඔන්න සිංහල ටික එහෙම අපි කොහොම හරි ලියාගත්තා කියමුකෝ. ඔය ලියන අතරේ තියෙනවා වැකි රචනාවකුත් නේද? වැකි 3ක් පහුගිය අවුරුද්දත් එක්ක බලපුවම 2022 ත් අපි හිතනවා වැකි රචනාවට වාක්‍ය 3ක් ලියන්න එයි කියලා අපි හිතමුකෝ ඒ විදිහට. එහෙම වුණොත් එතන ලකුණු 6ක්. අර සිංහල ටිකට ලකුණු 30ක් විතර තියෙනවා. රචනාවේ ඒ සිංහල කොටසෙම වුණත් ඒකට වෙනම ලකුණු 6ක් විතර තියෙනවා. දැන් බලන්න පුතාලට මේ සිංහල කොටස කොච්චර වැදගත් වේවිද කියලා. ඒ විතරක් නෙවෙයි අපි ටිකක් ඔය ප්‍රශ්න පත්‍රය ඉංග්‍රීසි කොටස චූටි බබා චතර වගේ පත්‍ර තියෙනවා. මොකද අපි ඉතින් මේ ශිෂ්‍යත්ව විභාගයෙන් බලාපොරොත්තු වෙන ගොඩක් දේවල් එකක් තමයි අපිට හොඳ ඉස්කෝලේකට යන්න ලැබෙයි. එහෙම නැත්නම් අපේ ගෙදරට නිවසට පාසලට ලොකු ජයග්‍රහණයක් අපි ගෙනත් දෙන්න හදන්නේ. එහෙම ගෙනත් දෙනවා නම් අර පුංචි ලකුණ 6 නෙමෙයි පුතේ එක ලකුණත් හරිම වටිනවා. ඒක පුතාලා අමතක කරන්න එපා වොන්න. හොඳද? එහෙමනම් මම ඔන්න කිව්වා සිංහල ගැන මතක් කරා. ඊට පස්සේ ඉංග්‍රීසි ගැන මතක් කරා. ඒ විතරක්ද? තියෙනව නේද දෙමළ වලට ලකුණු 2ක්. අතාරින්න එපා ලකුණු 2ක් හොඳද? ඔන්න දෙමළ ටිකත් ඉවර වුණාට පස්සේ අපිට හම්බ වෙනවා ගණන් ටිකක්. ඒ ගණන් ටික අර පළවෙනි ප්‍රශ්න පත්‍රයේට එන ගණන් ගැටලු තරම් එහෙමනම් අමාරු නෑ. ඇයි ඒ? අපි පුතේ අර අපේ ඉස්කෝලේ පොත තියෙන්නේ. ඉස්කෝල පොතේ තියෙන පුංචි ගණන් ටිකක් තමයි එන්නේ. ඒක ගැටලුත් නෙමෙයි. ඇත්තටම බැලුවොත් එහෙම මූලික ගණිත කර්මත් ටිකත් එක්ක අපි ඉගෙන ගත්තු ගණන් ටිකක් තමයි නේ. ඒ ටික හරිම ලේසි ලකුණු ගන්න. අනිත් එක ඉතින් ඒ සෑම ගානකටම ලකුණු 2-2 හම්බ වෙනවා. ඉක්මනින් ලකුණු 30ක්ම අපිට ගන්න පුළුවන් දෙවන ප්‍රශ්න පත්‍රයේ ගණන් 15ට. ඒ විතරක් නෙමෙයි අමතක කරන්න එපා අපිට තියෙනවා ලස්සන ප්‍රශ්න 30ක් තව. ඒ මොකද්ද අපේ ලස්සන ප්‍රශ්න 30? ඇයි පරිසරයේ ප්‍රශ්න ටික අපි හරි ආසාවෙන් පරිසරයේ ප්‍රශ්න ඉගෙන ගන්න නේද? ඔන්න ඔය පරිසරයේ ප්‍රශ්න 30ට ලකුණු 30ක් තියෙනවා. ඔය ටික ඉතින් එකතු වෙලා ඔය සර් කියපු ලකුණු වලින් ඔය සිංහල වලට සහ ඉංග්‍රීසි වලට ලැබෙන ලකුණු චුට්ටක් එහා මෙහා වෙන්න පුළුවන්. අනිත් ලකුණු ඉතින් පරිසරයට 30යි, ගණන් වලට 30ක්, සමහරවල් 32ක් වෙන අවුරුදු තියෙනවා. ඉතින් පුංචි ලකුණු එහා මෙහා වීමක් තිබ්බත් අනිවාර්යෙන් සමස්ත ප්‍රශ්න 100ක් අපිට ලැබෙනවා. මොකෙන්ද? දෙවන ප්‍රශ්න පත්‍රයෙන්. එහෙනම් පුංචි අපි දැන් ඉතින් එකතු වෙමු නේද අපේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. එහෙමනම් යන් අපි අපේ ප්‍රශ්න පත්‍රයට. එහෙමනම් පුංචි දුවල පුතාලට හැමදාම හුරු ඇහැට දැකලා පුරුදු පළවෙනි ප්‍රශ්නේ මොකද්ද පුතේ? මම මෙහෙම කියන්නම්කෝ. අපිට අහන්න දකින්න ලැබෙන ඡේදයක්, කවියක්, එහෙම නැත්නම් ගීතයක් ඇසුරෙන් අහනවා පුංචි ප්‍රශ්න 6ක්. ලකුණු 6ක්. අත්අකුරු ගැන හරියටම බලන ලකුණු 6ක්. එහෙමනම් පුතාලා මේක ලියද්දී නිශ්චිත පිළිතුර තෝරගෙන ලියන්න අමතක කරන්නම එපා. එතකොට හිතෙයි අපිට සමහරට මේ ලොකු ඡේදකින් හොයද්දී උත්තර වලට වැඩිපුර වචන එකතු වෙනවානේ අපි අතින් අපි මොකද කරන්නේ කියලා. ඒකට කරන්න ඕනේ මෙච්චරයි පුතේ ප්‍රශ්නේ කියවනවා අපි උත්තරේ හොයාගන්නවා උත්තරේ හොයාගෙන නැවත ප්‍රශ්නේ කියවලා මේ උත්තරේ ගැලපෙනවද කියලා බලන්න ඕනේ. ලියලා ඉවරලත් ආපහු පාරක් කියවලා බලනවා නම් තමයි හොඳ. එහෙමනම් බලමුද ඔයාලගේ අතේ තියෙන චුටි බබා පත්තරෙන් හම්බෙච්ච ප්‍රශ්න පත්තරේ තියෙන අවබෝධයේ ප්‍රශ්නේ අහලා තියෙන පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියලා. බලමු පුතේ එහෙනම් අපි. බලන්න පුතේ ප්‍රශ්නය මෙම ඡේදයේ සඳහන් වන්නේ කවුරුන් පිළිබඳවද කියලා ප්‍රශ්නයක් තියෙන්නේ. එහෙමනම් අපි ඡේදේ කියවලා ප්‍රශ්න ගන්න හිතමු නේද? ඔන්න මම ඡේදේ කියනවා පුතාලත් ඔන්න බලා ගන්න හොඳට. පළමු වන ශ්‍රේණියේ සිට විශ්වවිද්‍යාලයේ තෙක් නිදහස් අධ්‍යාපනයේ නොමිනේ ලබා දීම, පාසල් භෞතික සම්පත් වැඩි දියුණු කිරීම, දෙවන පන්තියේ සිට ඉංග්‍රීසි විෂයක් ලෙස ඉගැන්වීම ආරම්භ කිරීම මෙතුමා ඉටු කළ සුවිශේෂී කාර්යයන් අතර වේ. කන්නංගර මහතාගේ මේ නවීකරණ අධ්‍යාපන ක්‍රියාවලිය නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නව නැම්මක් ඇතිවිය. ඒ වකවානුවේ අධ්‍යාපනය අතින් ආසියාවේ දියුණුම රට බවට ශ්‍රී ලංකාවපත් විය. මෙතුමා ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනයේ පියා යනුවෙන්ද විරුදාවලි ලැබීය. ඔන්න පුතාලට දැනුමටත් අලුත් කරුණක් ඔය ඡේදෙ මට නම් අහු වුණා. මොකද්ද මේ? අපේ නිදහස් අධ්‍යාපනයේ පියා ගැන තමයි මේ සඳහන් වෙන්නේ ඡේදෙ නේද? එයා කරපු කාර්යයන් ටිකකුත් එක්ක තියෙන්නේ. එහෙනම් මේ ඡේදෙ ටිකක් අපිට හුරු පුරුදු ඡේදයක්නේ. එහෙනම් අපිට පිළිතුරු හොයන එක අමාරු වෙන එකක් නෑ පුතේ. එහෙම නේද? ඔයාලට එකපාරට නැත්නම් පළවෙනි පාරම කියලා තේරුම් ගන්න බැරි නම් කාලේ චුට්ටක් ගියාටම කමක් නෑ මම පුතේ. හොඳට තව පාරක් මේ ඡේදෙ කියවන්න. සර් දැන් කියෝ ඉන්නේ නෑ. පුතාලා ඔන්න ඔයාලට නොතේරෙනවා තව පාරක් කියවන්න. මොකද හේතුව ලකුණු 6ක් කියන්නේ ශිෂ්‍යත්ව විභාගෙකින් වටිනාකම කියලා නිම කරන්න බෑ. එහෙම නේද? එහෙනම් බලමු ප්‍රශ්නේ මොකද්ද කියලා නේද? මෙම ඡේදයේ සඳහන් වන්නේ කවුරුන් පිළිබඳවද? එහෙනම් පුතාලාට හොයාගන්න පුළුවන් උත්තරේ මේ බලන්න පුතේ අවසාන කොටසේ තියෙනවා ඡේදයේ මේ නිදහස් අධ්‍යාපනයේ පියා කියලා. ඒක අපි දන්නවා නිදහස් අධ්‍යාපනයේ පියා කවුද? කන්නංගර මහත්මයා. මේක හැබැයි ජනප්‍රියම නම මොකක්ද දන්නවද පුතාලා? CWW කන්නංගර කියන එක. හැබැයි ඒ කියලා වුණ එක මතක් කරෙත් ඒකයි පුතාලා ඉතින් ගොඩක් දන්නවා කියලා ඕකට එහෙම ලියන්න යන්නේ නැහැ CWW කන්නංගර මහතා කියලා. ඇයි ඒ? ඒ කියන්නේ ඔයාලා වැඩි වැඩක්නේ කරලා තියෙන්නේ. මේ ඡේදේ නැන්නේ CWW කියලා නේද? ඒ නිසා පුතාලාගේ දැනුම තිබ්බට කමක් නැහැ. ඇහුවොත් ඒ ඇසුරෙන් උත්තර ලියන්න තියෙන්නේ. මේ කොටස විතරයි ලියන්නේ. හොඳද? මං හිතනවා පුතාලාගේ හරි ඇති කියලා මේ විදිහට තියනාගෙන ඒක ගොඩක් අය හරි කියලා මට පෙන්නනවා. එහෙමනම් අපි බලමුද දෙවෙනි ප්‍රශ්නට ගිහිල්ලා. මෙතුමා ලද විරුදාවලි නාමය කුමක්ද? ඔන්න පුතේ ඒ ඡේදයෙන් මහනා මොකද්ද? මෙතුමා නේද? බලමුද එහෙනම් නිවැරදිම පිළිතුර මොකද්ද කියලා. බලන්න පුතාලාගේ උත්තරෙත් මේකමද කියලා. ශ්‍රී ලාංකිකයන්ගේ අධ්‍යාපනයේ පියා. දැන් බලන්න පුතේ අපි සාමාන්‍ය ව්‍යවහාරිකයන් නිදහස් අධ්‍යාපනයේ පියා කියලා. හැබැයි මේ ඡේදය තියෙන්නේ කොහොමද? ශ්‍රී ලාංකිකයින්ගේ නිදහස් අධ්‍යාපනයේ පියා කියලා. ඔන්න මගේ පුතාලට හොඳට මතක තියාගන්න දෙයක්. නැවත මම අවධාරණය කරලා කියන්නේ අපි දන්න දේ නෙමෙයි ලියන්න ඕනේ. මේ ඡේදයේ තියෙන දේ තමයි මේ වාගේ අවස්ථාවක පුතේ අරගෙන ලියන්න ඕනේ. ඒ නිසා පුතාලගේ පිළිතුර මේ පිළිතුරම තියෙනවා නම් ඔන්න තවත් ලකුණක් හම්බ වෙනවා. යන්න අපි තුන්වෙනි එකට. මිලක් නැති යන අදහස දීමට ඇති යෙදුම කුමක්ද? දැන් බලන්න මම පුතාලා ඡේදේ කොතන හරි තැනක තියනවාද මේ මිලක් නැති කියන අදහස දෙන්න. අපි දන්නවා මේකෙන් නේද? අපේ අධ්‍යාපනය අපිට ලැබෙන්නේ නොමිලේනේ. එහෙනම් මිලක් නැති එකට පුතේ නොමිලේ කියලා තියෙන්න ඕනේ. බලන්න පුතාලාගේ නොමිලේ කියලා තියනවාද කියලා. දැන් බලන්න මෙන්න මෙතන මේ ඡේදයේ තුල කොතනද නොමිලේ තියෙන්නේ කියලා අපි බලමු පොඩ්ඩක්. නේද? කියවලා බලන්න පුතාලා. ඈ කියවුවද? පුතාලාට හම්බ වෙනවා සාමාන්‍යයෙන් මේ ඡේදය තුල කන්නංගර මහතාගේ මේ නවීකරණ අධ්‍යාපන ක්‍රියාවලිය නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ නව නැම්මක් ඇතිවිය. ඒ වකවානුවේ අධ්‍යාපන අතින් ආසියාවේ දියුණුම රටක් බවට පත් විය. එහෙනම් ඔන්න මේ නොමිලේ පුතේ අධ්‍යාපනයේ දීපු හින්දා තමයි ඒ අවදියේ ආසියාවේ අධ්‍යාපන අතින් දියුණුම රට බවට පත් උනේ. එහෙනම් පේනවා නේද වටිනාකම් පුතේ මේ පුංචි දුවලා පුතාලට ඉමාශි ප්‍රකාශන වෙතින් මේ කරන්නේ නොමිලේ ඒ වාගේ මහඟු සත්කාරයක්. ඒකත් අමතක කරන්න හොඳ නෑ නේද? හොඳයි පුතේ. ඒ වගේම බලන්න මේකට ලොකු අනුග්‍රහයක් දෙනවා අපේ මහජන බැංකුවේ සිසු දාන ගිණුම. තව එකක් මට මතක් කරන්න හිතුණා. මොකක්ද දන්නවද? පුතාලට ඕන ශිෂ්‍යත්ව විභාග ලියන්න කලින් මේ සිසු දාන ගිණුමක් ආරම්භ කරලා එහෙම නැත්නම් ගිණුමේ තියෙන මුදල් වර්ධනය කරගත්තොත් ශිෂ්‍යත්ව විභාගය ජයග්‍රහණ කරොත් තෑගි භෝගයමත් හම්බෙනවා. අමතක කරන්න එපා පුතේ. එහෙමනම් මම යණ්ඩයි හදන්නේ අපේ 4 වෙනි ප්‍රශ්නෙට. නොදියුණු යන පදයේ විරුද්ධාර්ථ පදේ ලියන්න. නොදියුණු කියන පදයේ පුතේ විරුද්ධාර්ථ පදේ ලියන්නලු. පුතාලට මතක ඇතිනේ අපිට විරුද්ධාර්ථ පද ලියද්දී මූලට එක එක අකුරු එකතු වෙලා විරුද්ධාර්ථ පද නිර්මාණය වෙනවා. මෙතන තියෙන්නේ පුතේ නොදියුණු කියලා. එහෙනම් පුතාලා කල්පනා කරන්න බලන්න මේ නොදියුණු කියන එකේ විරුද්ධාර්ථ පදේ මොකද්ද කියලා. දැන් නොදියුණු කියන්නේ දියුණු කියන එකට නොයන්නක් මූලට එකතු වෙලා. එහෙනම් පුතාලාට ඉක්මනින්ම මතකෙට ලියලත් ඇති වචනේ දියුණු කියන එක. තව එකක් කියන්නද පුතාලට? දැන් මෙහෙම වැඩක් වෙනවනේ අපිට. හදිස්සියෙන් වැඩ කරන්නේ උඩ ඡේදේ ඔන්න තිබ්බනෝ දියුණු කියලා. අපි දන්නවා එහෙනම් දියුණු තමයි මේකේ විරුද්ධ පදේ කියලා. අපි ඉක්මනින්ම ලියනවා පුතේ දියුණු කියලා. අමතක වෙලාවත් මගේ පුතාලා දියුණු කියන එකේ නයන්න දන්තජ එහෙමනම් ලියන්න එපා. එතකොට පුතේ අපේ උත්සාහයට නියමිත ලකුණ අපිට හම්බ වෙන්නේ නැහැ. එහෙනම් අමතක කරන්න පුතා එපා පුතාලා අක්ෂර වින්‍යාසය ගැන. විශේෂයෙන්ම මේවා එකක් උපුටාලිය අදී නැත්නම් උඩ තියෙන එකක් නැවත යටින් අරන් ලියද්දී පුතාලාගේ අනිවාර්යයෙන්ම මේ අක්ෂර වින්‍යාසය 100%ක්ම බලනවා. එහෙනම් පුතාලා අකුරු වරද්ද ගන්න එපා. අකුරු ගාවන්නත් එපා. හොඳයි. එහෙමනම් අපි යන්න ඊළඟ ප්‍රශ්නෙට. ඒ කියන්නේ අපේ ඡේදයෙන් අහන 5 වෙනි ප්‍රශ්නේ. බලන්න මම පුතාලා ඡේදෙ දිහා පොඩ්ඩක්. මෙහි එක්තරා රටක නමක් කියවේ. ඒ කුමක්ද කියලා අහනවා. මේ ඡේදේ තියනවලු එක්තරා රටක නමක් නේද? බලන්න පුතාලත් මෙන්න මේ උත්තරේ හොයාගත්තද කියලා. මොකක්ද මේ රට? අපි ජීවත් වෙන ශ්‍රී ලංකාව නේද? එහෙමනම් පුතාලා බලන්න මේ ශ්‍රී ලංකාව කියන වචනේ තියනවා මේකේ නේද? මේ තියන්නේ බලන්නකො බලුවොත් එහෙම උඩ ඉඳන් 5 වෙනියට වාගේ තියෙන එකේ නේද? මේ නවීකරණ අධ්‍යාපන ක්‍රියාවලිය නිසා ශ්‍රී ලංකාවේ කියලා තියෙනවා. එතකොට පුතාලා රටේ නම ලියද්දි ශ්‍රී ලංකාවේ කියලා ලියන්නේ ශ්‍රී ලංකාව කියලා ලියන්න අමතක කරන්න එපා. එහෙමනම් මං හිතනවා ගොඩක් අය මේ පෙන්නන්නේ යාළුවෝ උත්තර හොඳයි හොඳයි. ගොඩක් අයගේ හරි. එහෙනම් අපිට 2022 හොඳ ප්‍රතිඵල ටිකක් බලන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන් නේද? හොඳයි. අපි යන් කොහෙනම් ඡේදෙන් අහන ඊළඟ ප්‍රශ්නෙට පුතාලාගේ. විස්තරයේ සඳහන් පිල්ලම් නොයදුණු වචනයක් ලියන්න. මට නම් හැබැයි මේකේ ගොඩක් පේනවා. බලමු පුතාලා මොකද්ද ලියලා තියෙන වචනේ කියලා. මම එකක් දාන්නම් මේක ලියලා තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න පුතාලාගේ. කල තියෙනවද පිල්ලම? එකක්වත් පිල්ලම් ඒකේ නැහැ. ඔන්න ඕක ලියලා තිබ්බොත් හරි. හැබැයි මේවත් හරි. බලන්න මෙන්න මේ පිල්ලම මේ වචනේ තියෙනවද කියලා. මොකද්ද? නව. එක පිල්ලමක්වත් නැහැ. තවත් වචන තියෙන්න පුළුවන් පුතේ. බලන්න මේ වචනේ පුතාලා ලියවද කියලා. ඒක ලියපුවත් ඉන්නවා කීප දෙනෙක් නේද? හොඳයි. රට කියන එකටත් එකම පිල්ලමක්වත් භාවිතා වෙලා නැහැ. මේ බලන්නකො තවත් වචනයක් තියෙනවානේ. එහෙනම් බලන්න කොච්චර ලේසිද අපිට හම්බෙලා තියෙන ප්‍රශ්න පත්‍රය. අපිට තියෙන විමසිල්ලෙන් කියවලා නිවැරදි පිළිතුර තෝරගන්න එක නේද? එහෙමනම් බවට කියලා ලියන්නත් පුළුවන්. එකත් පිල්ලමක් නැති වචනයක්. හැබැයි ඉතින් මේකම තව දෙයක් මතක් කරන්න ඕනේ. පුංචි දුවල පුතාලා මේ වචන ඔක්කොම හැම ලියලා තිබ්බොත් හරි දෙන්නේ නැහැ. ඇයි ඒ? මේකේ බලන්නකො පුතේ කොහොමද ප්‍රශ්නේ අහලා තියෙන්නේ කියලා. විස්තරයේ සඳහන් පිල්ලම් නොයදුණු වචනයක් කිව්වොත් මම පුතාලා මතක තියාගන්න එකයි ලියන්නේ. අපි කොච්චර දැනගත්තත් ඔක්කොම ලියන්නේ. ඔන්න ඔය ශිෂ්‍යත්ව විභාගයේ පුතේ උපදේශ පිළිපැදීම තමයි අංක 1ටම වැදගත් වෙන්නේ. මගේ රත්තරන් දුවලා පුතාලා මන් දන්නවා ලියද්දී අනිවාර්යෙන් නිවැරදි පිළිතුරු ලියනවා. හැබැයි පුතාලා තින් අර අපි කියන්නේ තින් එහෙම කියන්න හොඳ නැහැ. පඬිතු වැඩ කරන්න යනවා කියලා. එහෙම කරලා ලකුණු වරද්ද ගන්නවා බොහොම වැඩි. ඒ නිසා පුතාලා මතක ඇතුවම නිවැරදි අකුරු ලියන්න ඕනේ. පිළිතුර ලියද්දී අහලා තියෙන දේට විතරක් උත්තරේ ලියන්නම ඕනේ. ඒ කියන්නේ අහලා තියෙන දේ විතරයි. අනවශ්‍ය දේවල් අපි කරන්න හොඳ නැහැ. එහෙමනම් ඔන්න අපි අපේ අවබෝධයේ ප්‍රශ්න නම් hari වැරදි සාකච්ඡා කරා. ඔයාලගේ චූටි බබා පත්‍රයෙන් හම්බෙච්ච ප්‍රශ්න පත්‍රය නේද? එහෙමනම් යන් අපි ප්‍රශ්න පත්‍රයේ ඊළඟ කොටසට. දෙවෙනි ප්‍රශ්නේ. අවබෝධ ප්‍රශ්නේ වරවන දෙවෙනි එකට යන්නයි හදන්නේ. පහත දී ඇති එක් එක් වගන්තිය සඳහා ගැළපෙන වචනය වරහන් තුලින් තෝරා තිත්තිරි මත ලියන්න. ඔන්න ඔය උපදේශි පුතාලා හොඳට බලන්න. නේද? ප්‍රශ්න පත්‍රයක් නම් අපිට ඉක්මනින් ගෙදරිනුත් බලා ගන්න පුළුවන්. හැබැයි මේ ලැබෙන උපදේශ පුතාලට ඉතා වැදගත් වෙයි. ඒකයි මම නැවත කියන්නේ මේ ඉමාශි ප්‍රකාශන සහ මහජන බැංකුව එකතු වෙලා මේ කරන්නේ පුතාලට ලොකු උපකාරයක් 2020 අපේ රටේ ශිෂ්‍යත්ව පන්දු බිහිර කරන්න. හොඳයි පුතේ. එහෙමනම් අපි බලමු මේකේ තියෙන වචන ටිකත් එක්ක ගලපලා ප්‍රශ්නේ කොහොමද කියලා. මෙතන තියෙන්නේ පුතේ ලියන්නනේ තියෙන්නේ නේද? ඔන්න බලන්න පුතාලා ප්‍රශ්න මම නැවත වතාවක් කියවන උපදේශ වැදගත් තින්දා පහත දී ඇති එක් එක් වගන්තිය සඳහා ගැළපෙන වචනය වරහන් තුලින් තෝරා තිත් ඉරි මත ලියන්න. හදිසියේවත් මගේ පුතාලා මේකට ඉරි ගහලා තිබ්බොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ හින්දා ඔන්න මුලින්ම ඒව වැරද්ද කරලා තියනවා නම් කතිරක් දාගන්න එක හොඳයි නේද? හරි හරි. එහෙනම් බලමුකෝ. පියා කරයි යමි පුටුව යමු ගොවියා පැන්සල්. දැන් මේකේ අහනවා පුතේ අප්‍රාණවාචී බහුවචන නාම පදයක්ලු. මොකද්ද මම පුතාලා තෝරගත්තේ? බලන්නකො මෙතන තියෙනවා නාම පද ගොඩක් තියෙනවා. ඒ අතර අප්‍රාණවාචී වෙන්නත් ඕනේ බහුවචන වෙන්නත් ඕනේ. හම්බ වුණාද? පුතාලා ලියලා තියෙනවා නම් පැන්සල් කියලා ඔන්න උත්තරේ හරි. හදිසියේවත් පැන්සල් නැතුව වෙන බහුවචන පදයකුත් නැහැ හැබැයි නේද? අප්‍රාණවාචී බහුවචන පදයක් වෙන්නේ නැහැනේ. ගොවියා කෙනෙක් ලියන්න බෑනේ. එයාට පණ තියෙනවනේ. එහෙනම් පුතාලගේ උත්තර මං හිතනවා මේක හරි ඇති කියලා. ඔව් කීප දෙනෙක් පෙන්නනවා. එයාලගේ උත්තර නම් හරි පුතේ. එහෙමනම් අපි බලමු ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා. අප්‍රාණවාචී ඒකවචන නාම පදයක්ලු. ඔතන තිබ්බ මතකයි නේද මේ තියෙන්නේ. පියා කියන්නේ ප්‍රාණවාචී, කරයි කියන්නේ ක්‍රියාපදයක්. ඒ දෙකමත් ගන්න බෑ. යමි කියන්නේ ක්‍රියාපදයක්. එහෙනම් ඒකත් බෑ. පුටුව පුටුව පුතේ අප්‍රාණවාචී නේද? ඔව්. ඒක වචනද? ඔව්නේ. පුටු කිව්වොත් බහුවචනයි, පුටුව කිව්වොත් ඒක වචනයි. එහෙනම් අපිට ගන්න පුළුවන් උත්තරේ පුටුව කියලා. පුතාලගේ හරි ඇති කියලා මං හිතනවා. හොඳයි පුතේ. තවත් ප්‍රශ්නයක් ඒකෙන් අහනවා. බලන්න මේ ප්‍රශ්න දිහා පුතාලා. බහුවචන ක්‍රියාපදයක්ලු. ක්‍රියාපදයක් කියන්නේ පුතේ කරන දෙයක් හෝ ඉබේ සිදුවන දෙයක් කියලා පුතාලා මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවා. එහෙමනම් පුතේ බලන්න මෙතන තියෙනවා ක්‍රියාපද අපිට හම්බ වෙනවා දෙක තුනක්. එකක් කරයි, අනික යමි, අනික යමු. දැන් මේකත් එක්ක බලන්නකො පුතේ කරයි සහ යමි කියලා කියන්නේ. කරයි සහ යමි කියලා කියන්නේ මොකද්ද? ඒ දෙකම ක්‍රියාපද තමයි පුතේ ඒකවචන. හැබැයි බලන්නකො තියෙනව නේද යමු කියලා එකක්. යමු කියන්නේ මොකද්ද? බහුවචන ක්‍රියාපදයක්නේ. එහෙනම් අපි උත්තර විදිහට මොකක්ද තෝරගන්න ඕනේ? යමු කියන එක. කොහොම බලන්න ලියපු අය පොඩ්ඩක්. ගොඩක් අය ලියලා තියෙනවා යමු කියන එක. නේද? මේ පෙන්නන අය අතර නම් කාගවත් වැරද්දක් පේන්නේ නැහැ. සමහරට වැරදිට ලියපු අය පෙන්නන්න නැතුව දන්නෙත් නැහැ මට නේද? කමක් නැහැ. එහෙනම් මං හිතනවා පුතාලාගේ පිළිතුර හරි ඇති කියලා. උත්තරේ යමු කියලා ලියලා තියෙනවා. හොඳයි පුතේ. අපි යනවා තව ඉදිරියට. ඒකේ තියෙනවා තවත් ටිකක් වෙනස් උපදේශයක්ද බලමු පොඩ්ඩක්. ඒ උපදේශය කියන්නේ මෙන්න මෙහෙමයි. පහත සඳහන් වැකි වල තිත් ඉරි මත ඉරි ඇඳි පදයට අර්ථයෙන් සමාන පදයක් ලියන්න. මං අය කියනවා පොඩ්ඩක් උපදේශ වැදගත් ඉඳ හොඳට අහගන්න. පහත සඳහන් වැකි වල තිත් ඉරි මත ඉරි ඇඳි පදයට අර්ථයෙන් සමාන පදයක් ලියන්න. දැන් පුතාලා බලන්නකො ඔන්න තියෙනවා ළමයි විස්මිත දෙයක් දුටුවෝය. මොකද්ද තියෙන්නේ පුතේ? ළමයි විස්මිත දෙයක්. එතකොට පුතාලා මතක් කළ බලන්න විස්මිත කියන්නේ විස්මයක් ගෙන එනවා කියන්නේ මොකද්ද? පුදුමයක් කියන අදහස නේද? එහෙමනම් පුතේ පුතාලාගේ පිළිතුර වෙන්න ඕන මොකද්ද? පුදුම සහගත කියලා. හරිද? හදිසියේවත් උත්තරේ වැරදි නම් මට හිතෙනවා දෙක කීප දෙනෙකුගේ පොඩි වැරදි තියෙනවා වගේ. උත්තරේ පුතාලා එහෙනම් ලියාගන්න පුදුම සහගත කියලා. එහෙම හොඳයි නේද? ලියා ගන්න එක තමයි අපිට වටින්නේ. වැරදි එකක් තිබ්බොත් ගොඩක් අය හරි එක්කෙනෙක් දෙන්නෙක්ගේ වරදින්න පුළුවන් නේද? අපි පුංචි ළමයි ඕන කෙනෙකුට වරදිනවා සර්ලටත් වෙලාවකට වරදින්නේ නේද? ඒ හින්දා ගණන් ගන්න එපා. වචෙන්ටත් කියනවානේ ගුරුන්ටත් අකුරු වරදී කියලා. ඒ හින්දා පුතාලට උනාට ප්‍රශ්නයක් නැහැ. නිවැරදි පිළිතුර ලියා ගන්න වරද්දන්න එපා. කවදද දනවද? 2022 ශිෂ්‍යත්ව විභාගයේ ඉඳලාට. එතකම් වරද්දුවත් කමන්නේ. එදාට නම් වරද්දන්න මේපා. එහෙමනම් අයියන් අපි ඊළඟ ප්‍රශ්නෙට. එහෙත් අඩකට වඩා ආසන්න නොවිය. දැන් ඔන්න පුතේ තව වචනයක් වාක්‍යයක් දීලා තියෙනවා. එහෙත් අඩකට වඩා ආසන්න නොවිය. දැන් අඩක් කියන අදහස පුතේ අපි ගණන් වලදී ඉගෙන ගන්නවා නේද? ඈ අඩක් කියන්නේ හරි අඩක්. මතකද වචනේ? අඩක් කියන්නේ යම් දෙයකින් භාගයක් කියන අදහසනේ. භාගයක් නෙමෙයි යම් දෙයකින් භාගයක් කියන අදහස. එහෙමනම් පුතේ අඩකට වඩා කියපුවා අපි ගන්නෙ මොකද්ද? බලන්න පුතාලගේ උත්තරේ මේකද කියලා. මෙතන මම වැදගත්ම දෙයක් අවධාරණය කරන්නම් පුතාලට. ඔක හදිසියෙවත් භාගයකට කියලා ලියලා තිබ්බොත් වැරදි. තියෙන්න ඕන පුතේ භාගයකට කියලා තියෙන්න ඕන. මහ ප්‍රාණ බෑ. අල්ප ප්‍රාණ බයන්නම තියෙන්න ඕන. හරි. එහෙමනම් මං හිතනවා ඕකනම් එච්චර අමාරු දෙයක් නෙමෙයිනේ. අපි ගණන් වලදී අඩ භාගය කියන වචනේ ඉගෙන ගන්න නිසා භාගය ගැන වෙනස් කියන්නේ ඒ දෙකේ වෙනස අපි පැහැදිලිව අවබෝධ කරගත්තා. ඒ නිසා මේ වචනේ වැරදි නැතුව ඇති. ගොඩක් අයගේ හරි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේකට තවත් අර්ථයක් දෙන්න පුළුවන්. හැබැයි මේක නම් ලියලා නැතුව ඇති. ඒත් පුතාලට මේකත් නිවැරදි වචනයක්. මොකද්ද මේ? අර්ධයක් කියන එක පුතේ. එහෙනම් පුතාලට භාගයකට කියන එකටත් හරි දෙනවා. අර්ධයකට කියන එකටත් හරි දෙනවා. ඒක මට තවත් දෙයක් පුතාලට මතක් කරන්න හිතෙනවා. මොකක්ද දන්නවද? කෙනෙක් අහන්න පුළුවන් මේ මෙහෙම ලියලා තියෙන්න පුළුවන්. කොහොමද දන්නවද? භාගය කියන වචනේ. දැන් ඔකට අහන්න පුළුවන් සර් මේ භාගය කියලා ලියද්දිත් හරිද කියලා අහන්න පුළුවන්. හරිද? බෑ පුතේ. ඇයි අඩකට තියෙන්නේ? එහෙනම් භාගයකට අර්ධය කියලා ලියලා තිබ්බට හරි දෙන්නේ නැහැ මායි පුතේ. එහෙනම් කොහොමද තියෙන්නේ? අර්ධයකට. හේතුව උඩ තියෙන්නේ අපිට අඩකට කියලා. එහෙනම් ඔන්න වැදගත්ම තැනක් තමයි පුතේ මම සඳහන් කරේ. භාගය කියන එකට ලකුණු දෙන්නෙත් නැහැ. අර්ධය කියන එකට ලකුණු දෙන්නෙත් නැහැ. එක්කෝ භාගයකට කියලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අර්ධයකට. ඔන්න ඔය වාගේ පුංචි තැන් වලින් තමයි පුතාලාගේ ලකුණු හලන්නේ. ඒ නිසා හොඳ අවධානයෙන් ප්‍රශ්න නැවත කියවන්න. පිළිතුර ලියලත් ආයෙ පාරක් කියවලා පිළිතුර හා ඔයාලගේ ප්‍රශ්න අතර ගැළපීමක් තියෙනවද කියලා බලලා පුතේ තහවුරු කරගෙන තමයි අපි ඊළඟ ප්‍රශ්නට යන්න ඕනේ. ඉතාම වැදගත් අන්නේ උපදෙස් පුතාලාට. හොඳයි. අපි අංකෝ ඊළඟ එකට. මැදිරිය නිහඬවිය. දැන් මම මේ උගන්වන අතරේ එකපාරට මම කතාව නැවතුනොත් මොකද වෙන්නේ? මං ඉන්න මැදිරියත් නිහඬ වෙනවා නේද? මේ නිහඬ වෙනවා කියන්නේ මොකද්ද පුතේ? බොහොම වැදගත් වචනයක්. නිහඬ කියන්නේ මොකද්ද? සමාන වචනයක්. නිශ්ශබ්ද. හැබැයි මම පුතාලා වරද්ද ගන්න එපා. විශේෂ තැනක් ඔය නිශ්ශබ්ද කියන වචනේ. මොකද්ද වැදගත්කම? ඔතන බලන්නකො මම පුතාලා නිශ්ශබ්ද කියලා ලියලා තියෙන විදිය. ඡායනු දෙක කොහොමද බලන්නකො? ඡායනු දෙකම තාලුජ නේද? හදිසියෙවත් වෙන සයනු ලියලා තිබ්බොත් මුර්ධචානුත් තියෙනවනේ අපිට නේද? ඒව හැම ලියලා තිබ්බොත් මොකද වෙන්නේ? වර්ධිනවා. පුතාලා අමතක කරන්න එපා. නිශ්ශබ්ද කියන වචනය විශේෂ වචනයක්. ඔකේ අකුරු දෙකම තාලුජ ෂ වෙන්න ඕනේ. හොඳයි පුතේ. එහෙමනම් ඔන්න නිහඬ කියන එකට පුතාලා ලියලා තියෙන්න පුළුවන් නිශ්ශබ්ද කියන එක. තවත් සමාන වචන තියෙන්නත් පුළුවන්. මම ඉතින් ඔයාලට පොත්පත්වල තියෙන වචනයක් තමයි අතුවත් කරලා තියෙන්නේ. හොඳයි පුතේ. ඔන්න අපි සිංහල කොටස අවසන් කරලා ආව කොතනටද? දැන් අපි ඇවිල්ලා ඉන්නේ ඉංග්‍රීසි කොටසට. මං කියවනේ ඉතාල වැදගත් කියලා ලකුණු 6ක් විතර කියලා. එහෙමනම් බලමු අපිට ඔයාලගේ ඔය චූටි බබා පත්තරෙන් හම්බවෙච්ච ප්‍රශ්න පත්‍රයේ තියෙන ඉංග්‍රීසි ප්‍රශ්නේ මොකද්ද කියලා. I like milk. මොකද්ද කරන්න තියෙන්නේ කියලා මම දැන් තමයි කියවන්නේ. පහත සඳහන් ඉංග්‍රීසි වාක්‍යවල අර්ථය සිංහලෙන් ලියන්න. ඒකත් වැදගත් පුතේ. සිංහලෙන් ලියද්දී අමාරු ළමයි අර අපි කියන්නේ ඉංග්‍රීසි ආකාරයට ලියන්න උත්සාහ කරනවා. ඉංග්‍රීසි එකේ තේරුම ඒ විදිහටම අරගෙන. එහෙම නෙමෙයි පුතේ අපි සිංහල අර්ථය ලියද්දී ඒ වැකේ සිංහල අදහස තමයි ලියන්න ඕනේ. බලන්න පුතාලා මේකේ කොහොමද සිංහල අදහස ලියන්නේ කියලා. මේකේ තියෙන I like milk කියලා. මම කිරිවලට කැමතියි. දැන් ඕක ලියන්න පුළුවන් සමහර කෙනෙක් මම කැමතියි කිරිවලට කියලා. ඒ වගේ අවස්ථාවල පුතේ ලකුණු ලැබෙන්නේ නැහැ. මොකද අපි ඒක සිංහල අදහසනේ ලියන්නේ. සිංහල අදහස නිවැරදිව ලියන්න ඕනේ මෙන්න මේ ආකාරයට තමයි. පැහැදිලි නේද? ඒකයි මම කිව්වේ අර එක සිංහල ආකාරයටම ලියන්න ඕනේ කියලා. ඒක පුතාලට මම හිතන්නේ සර් කියපු දේ හොඳින් තේරුම් යන්න ඇති. මොකද ළමයි වරද්දනවා. මොකද ඍජුව ඒ කියන්නේ ඉංග්‍රීසියේ අර්ථය ඒ විදිහට මාර්ගන ලියන්න උත්සාහ කරනවා. එතකොට වැකිය ටිකක් වෙනස් අදහසක් ගන්න පුළුවන්. ඒ නිසා පුතාලා සිංහල අදහස ලියද්දී ඒ ආකාරයටම ලියන්න ඕනේ. හොඳයි පුතේ බලමු ඊළඟට මොකක්ද අපෙන් අහලා තියෙන්නේ. Don't feed the animals. බලන්න පුතාලා ඒකේ අදහස කොහොමද ලිව්වේ කියලා. මේක ගහලා තියෙනවා කොහෙද? සත්තු වත්තේ ගහලා තියෙනව නේද? ඇයි ඒ? අපිට අපි නන්නාඳුන සත්තුන්ට ආහාර දෙන්න ගියොත් අපිට අනතුරක් වෙන්න පුළුවන්. එහෙම නේද? ඒ නිසා ඒ වගේ තැන් වල ගහලා තියෙනවා. ඒ වගේම සමහරට මහා මාර්ග වල අර එහෙ මෙහෙ ඔයාලා චාරිකා යද්දි ගමන් බිමන් යද්දි මම දැකලා තියෙනවා මහ ජනතාව සත්තුන්ට මගදී ආහාර දෙනවා. ඒ තැන් වලදී ටිකක් අනතුරුදායක බව වැඩි. ඒ නිසා පුතාලා මතක තියාගන්න ඕනේ මේක විදේශ අපේ රටේ නෝනේ විදේශ ජාතිකයෝ එයාලා සාමාන්‍යයෙන් ජාත්‍යන්තර භාෂාව විදිහට භාවිත කරන්නේ ඉංග්‍රීසි. ඒ නිසා එයාට දැනගන්න එක්ක මේ වගේ වැකි තැන් තැන් වල ගහලා තියෙනවා. එහෙමනම් අපිට ඔන්න එදිනදා ජීවිතේවත් මේ වගේ වාක්‍ය වැදගත්. ශිෂ්‍යත්ව විභාග ජය ගන්නත් මේ වගේ වැකි වැදගත්. එහෙනම් පුතාලගේ පිළිතුරේ සතුන්ට ආහාර දෙන්න එපා කියලා ලියලා තිබ්බොත් ලකුණු හම්බ වෙනවා. හැබැයි මං හිතනවා මේ වාක්‍ය ගොඩක් අයගේ වැරදි ඇති කියලා නේද? මම එහෙම කිව්ව තරහ නෑනේ. එහෙමනම් පුතාලා ඔන්න ටිකක් පාඩම් කරන්න ඕනේ ඉංග්‍රීසි ටිකක්. මම ඔහොම කියන්නේ ඇයි දන්නවද? වෙලාවකින් දෙමව්පියෝ කියනවා සර් ටිකක් ඉංග්‍රීසි නම් බලනවා හොරයි කියලා. නේද? මට හිතනවා ළමයි දැන් මේ බලන් ඉන්න අයත් එහෙම මෙහෙම චුට්ටක් hinaව යද්දි මට හිතනවා ඔයාලත් ඔය ඉංග්‍රීසි ටික අතාරිනවා ඇති කියලා. ඔන්න අතාරින්න එහෙම නෑ. හරි පුතේ. අපි යන්කෝ ඊළඟ එකට. I have a shirt. ඒ කියන්නේ මොකද්ද පුතේ? I have a shirt. මට කමිසයක් තියෙනවා. එහෙනම් පුතාලා අර්ථය මට කමිසයක් තියෙනවා කියලා ලියලා තියෙන්න ඕනේ. හැබැයි පුතාලා මට තියෙනවා කමිසයක් කියලා ලියලා තිබ්බොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. දැන් අපි ඉංග්‍රීසියේ අදහස ඒ විදිහටම ගත්තොත් එහෙම අදහසක් නෙන්නේ. එහෙම ලියන්න එපා පුතේ. ඔයාලා ලියන්න ඕනේ මොකද්ද? මට කමිසයක් තියෙනවා කියලා. එතන පුතාලට බොහොම වැදගත් ඔය ඉංග්‍රීසි ටීචර්ලා කියලා දීලා ඇති I have a shirt නේ. එතකොට එතනින් a shirt කියන්නේ කමිසයක්. එක කමිසයක් කියන අදහස. හොඳයි පුතේ. එහෙමනම් බලමු අපි අපෙන් අහන ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියලා. පහත සඳහන් වාක්‍යයේ අර්ථය ඉංග්‍රීසියට හරවා ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. ඔන්න පුතේ අර සිංහල ඉංග්‍රීසියෙන් දීලා සිංහල අදහස නම් කොහොම හරි ලියා ගන්නවා. අපේ පුංචි දුවල පුතාලා ඉතින් ටිකක් පාඩම් කරන්න හොරයිනේ. එහෙම වුණොත් ඔන්න මේ ඉංග්‍රීසි වැකියක් ලියා ගන්න ටිකක් අමාරු වෙනවා නේද? එහෙමනම් පුතාලා අමතක කරන්න එපා. අපි ඔය ටීචර්ලා කියන ඩික්ටේෂන් දෙනවා කියලා පුතාලා පාඩම් ගන්නනේ වචන. ඒ ටීචර්ලාගේ මහන්සියට ඔයාලට පුළුවන් ලකුණක් එකතු කරගන්න මේ මහන්සියත් එක්ක නේද? එහෙනම් මම පුතාලා අමතක කරන්න එපා. අනිවාර්යෙන් ඒ වගේ වචනත් පාඩම් කරගෙන මේ වගේ වැකියක් ලියන්න ආපුවම ඒ ප්‍රයෝජනෙ ගන්න. එහෙනම් බලමු මේ වැකිය කොහොමද ලියන්නේ කියලා. පුතාලා මෙහෙමද ලියව බලන්න. I am working කියලා. ලිව්වද? නිවැරදි නම් හොඳයි නේද? නැති අය හදිසියෙවත් ලියා ගන්න බැරි වුණා නම් ඔන්න පුතාලට පුළුවන් ලියා ගන්න මොකද්ද? I am working කියලා. හොඳයි පුතේ. එහෙනම් ලියා ගත්තද වැරදුණු කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න පස්සට කල් දාන්න එපා. මේ කරද්දී මේ අතරතුරම ලියා ගන්නවා නම් තමයි හොඳ. ලියා ගන්න අද වැරදුණා නම් පුතාලා ඔන්න මතකැතුව පාඩම් කරලා තියා ගන්න. ආය දවසක ඕක එන්න පුළුවන්. හදිසියෙවත් විශ්වවිද්‍යාල විභාගයටම එන්නත් පුළුවන් ඔය කරන එකක් නේද? බොහෝ විට බලන්නකො මම පහුගිය අවුරුද්දේ බැලුවා අපේ චූරි බබා පත්‍රය ආපු ගොඩක් දේවල් ශිෂ්‍යත්ව විභාගයට අවිල්ලා තිබ්බා. මම ඔය හැම වෙලාවෙම බලන ප්‍රශ්න පත්‍රات එක්ක මොනවද පහුගිය අවුරුදු වල ප්‍රශ්න පත්‍ර වලින් වැඩි ප්‍රමාණයක් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය නියෝජනය කරලා තියෙන්නේ කියලා මට තෝරලා කියන්නත් පුළුවන්. හොඳද? ඒ නිසා පුතාලා මතක තියාගන්න මේ චූරි බබා පත්‍රය අරන් මේ කරන ප්‍රශ්න පත්‍ර පුතාලාගේ විභාගයට අනිවාර්යෙන් අත්වලක් වෙනවාමයි. එහෙනම් යන් අපි ඊළඟ ප්‍රශ්නෙට. එක් පින්තූරයට ගැලපෙන ඉංග්‍රීසි නම ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න. ඔන්න පුතාලට සාමාන්‍ය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ බහුල වෙන ප්‍රශ්නයක් ඔක පින්තූරයක් දීලා පින්තූරේ නම ඉංග්‍රීසි අකුරෙන් ලියන්න තියෙනවා. අපි දන්නවා මේ බොහොම රසවත් පළතුරක් නේද? මොනවාද මේ? grapes කාලා තියෙනවා. නරියක් කණ්ඩ හැදුවා කියනවා නේද? මතකද? ඈ කතාවකුත් තියෙන්නේ. නරියා මොකක් කිව්වලද? මිදි කණ්ඩ බැරි හින්දා කිව්වල මිදි තිත්තයි කියලා නේද? ඒවාට මේ මිදි හරි රසයි. මිදි වලට අපි ඉංග්‍රීසියෙන් කියන පුතේ grapes කියලා. එහෙනම් පුතාලා grapes කියලා නිවැරදිව ලියලා ඇති කියලා මං හිතනවා. ලියා ගන්න නැත්නම් වැරදුණු කෙනෙක් ඉන්නවා නම් පුතාලා ඉක්මනින් ලියා ගන්න. හොඳයි. මේ තියෙන්නේ අපි අවුවට වැස්සට ඉහලා යන කුඩේ නේද? මම පුතාලා කියන්නකො එහෙනම් කුඩේට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ කියලා. හව් කියන්න බලන්න. ඔව්ෝ කීප දෙනෙක් කියන හරියට කියන්න බලන්න. අම්බ්‍රෙල්ලා නේද? බලන්න පුතාලා අම්බ්‍රෙල්ලා ලිව්වේ මේ විදිහටද කියලා. මේ වචනේත් එක්ක මම චූට්ටක් පුතාලාගේ අවධානයට යොමු කරන්න ඕන දෙයක් කියන්නම්. පුතාලා බලන්න පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර අරගෙන. ඒ වගේ වැඩි හරියක් තියෙන්නේ එක ළඟ අකුරු දෙකක් යෙදෙන වචන. ඒ කියන්නේ දැන් කල්පනා කරලා බලන්න සර් ඒ කිව්වේ මොකද්ද කියලා. ඒ කියන්නේ එකම අකුර එක ළඟ දෙකක් යෙදෙන වචනේ වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. parrot කියන වචනේ පොඩ්ඩක් බලන්න. ඈ ඔය ඒ වචනේ කී වාරක් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. බොහෝ වෙලාවට අනිවාර්යයෙන්ම මේ බොහෝ වෙලාවට පුතේ ශිෂ්‍යත්ව විභාගයට අර අපි කියන්නේ එක ළඟ අකුරු දෙකක් යෙදෙන වචන ඇවිල්ලා තියෙනවා වැඩි. එහෙනම් පුතේ මේ වචනේ අපි හිතමු ලබනව මේ 2022 වසරේ අපිට ලැබෙයි කියලා. එහෙනම් මොකද කරලා කරන්න ඕන අපි? මේක පාඩම් කරලා අපේ මතක රඳවගෙන තියෙන්න ඕනේ. චූටි බබා ප්‍රශ්න පත්‍රයෙන් අපිට මේක කියලා දුන්නා කියලා. මතකයි නේද? හොඳයි. දැන් ඔන්න සර් අර මුලින් මතක් කරපු දෙමළ කොටසටයි අපි ඇවිල්ලා තියෙන්නේ. ඉංග්‍රීසි වලට ලකුණු 6ක්ම තිබ්බා ඔන්න මම හොඳට ගණන් හදාගත්තා. දැන් බලන්නකො මේකේ කොහොමද කියලා. මෙතන ලකුණු 2ක් හම්බ වෙනවා. අපෙන් අහනවා පුතේ මොකද්ද දෙමළෙන් කියන ආකාරයේ සිංහල අකුරෙන් ලියන්න. මගේ පුතාලට බොහොම හුරු දෙයක් මේක. නේද? මොකද්ද මේ නෙළුම් මල? නෙළුම් මලට අපි දෙමළෙන් කියන්නේ මොකද්ද? අපි කියන්නේ තාමරේ පූ කියලා. මෙතන නෙළුම් මල කියලාම තියෙනවනේ. හැබැයි පුතේ වැදගත්ම දේ ඔකේ මොකද්ද? තාමරේ පූ කියලා ලියද්දී අපි තා යන්න ම යන්න කොම්බු දෙකයි ර යන්න ලියන්න අමතක කරන්න එපා පුතාලා. මොකද්ද පුතේ? කොම්බු දෙකයි රායන ලියන්න අමතක කරන්න එපා. මගේ පුතාලා කොච්චර දනෝ තිබ්බා සමහරලාට විභාගෙදී හදිස්සි වෙලා කලබල වෙලා මේ වගේ තැන් වලින් වරද්ද ගන්නවා. එහෙම ඉතින් මෙතන එක කොම්බුවක් තිබ්බොත් ලකුණු හම්බෙන්නේ නැහැ. කියන්නේ ඉතින් පුතාලාට තේරෙනවනේ. මොකද ඒකේ අර ශබ්ද කරන ආකාරය වරදිනවනේ. එතකොට වෙනස් අර්ථයක් එන්න පුළුවන් ওই භාෂාව තුල නේද? එහෙමනම් පුතාලා මතක තියාගන්න තාමරෙප්පු කියලා ලියද්දී විශේෂයෙන්ම කොම්බු දෙකයි රායන ලියන්නයි. ඒ විතරක්ම නෙමෙයි ගොඩාක් ළමයි කරන වැරද්ද තමයි පුතාලා මේ වෙදිත් කරලත් දන්නේ නැහැ. මට ළඟට අරන් බලන්න බැරි නිසා පූ කියලා ලියද්දි සමහර අය තාමරේ පූ කියලා නවත්තනවා. මේක තාමරේ පූ වෙන්න ඕනේ. මලට කියන්නේ අපි පූ කියලා. පූ නෙමෙයි පූ. කියන්නේ පාපිල්ල දික් පාපිල්ල වෙන්න ඕනේ. පැහැදිලි නේද? ඔන්න එහෙම නිවැරදිවම තියෙනවා නම් ඔන්න පුතාලට දෙමළ වලට එක ලකුණක් නම් ඔන්න හම්බ වෙනවා. අපි යන් ඊළඟට දෙමළෙන් අහලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. පෙන්සිල් තාරුංගල්. තාරුංගල් කියන්නේ මොකද්ද පුතේ? දෙන්න කියන අදහසනේ. පෙන්සිල් කියන්නේ මොකද්ද? පැන්සල. එහෙමනම් අපි අර්ථය ගන්නවා කොහොමද පුතේ? පැන්සල දෙන්න. හරිම ලේසි එකක් නේද? ඉස්සෙල්ලා ඇහුවා අපෙන් සිංහලෙන් දීලා දෙමළෙන් ලියන්න කිව්වා. දැන් ඔන්න දෙමළෙන් වැකියක් දුන්නා සිංහලෙන් ලියන්න කිව්වා. හරිම ලේසි. ඒ දෙකට නම් ලකුණු දෙක ඉක්මනින්ම අපිට ලබා ගන්න පුළුවන්. මට හිතෙනවා පුතාලාගේ ඒ ලකුණු දෙක ඇති කියලා. ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා පෙළ පොතේ තිබ්බ තේරවිල්ලක් නේ. පෙළ පොතේත් නෙමෙයි මේක අපිට ගුරුවක් පොතෙන් අපේ ටීචර්ලා තමයි කියලා දුන්නේ. මතකද? මේ වෙද්දි ඉගෙන ගන්නත් ඇති නේද? මොකද 3 4 5 පන්ති තුනේම අපිට තේරවිලි ටිකක් අලුතෙන් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ අලුතෙන් එකතු වෙලා කියලා කියන්නේ පුතේ ශිෂ්‍යත්ව විභාගයට අපිට ලැබෙන්න පුළුවන්. මොකද අලුත් දේවල් එන්නේ අපිට. ඒ හින්දා මතක තියාගන්න මොනවා ටිකද? තේරවිලි ටිකත් හොඳට ඒ වගේ අර තුන් තේරවිලි තියෙනවා. ඒ වගේ පිළිවෙලට පාඩම් කරගෙන ඒ අදහස් ගන්න පුතාලා පුරුදු පුහුණු වෙලා ඉන්න ඕනේ. දැන් තියෙනවා අපිට තේරවිල්ලක් ගජනාලය කියලා. දැන් මේක තුන් තේරවිල්ලක්නේ පුතේ. එහෙමනම් මේක කියනවා මොකද්ද? පහ සඳහන් තුන් තේරවිලි වල පිළිතුර පමණක් ලියන්න. ලියන්න ඕනේ පිළිතුර විතරයි. දැන් මේක එන්න නම් හරියට ගජනං ඇත් නාලේ නම් බටේනේ. එතකොට ඇත් බටේ බත් ඇටේ එන්නේ. දැන් අපි ඔය සියල්ලම ලියන්නේ නැහැ. මේකේ පැහැදිලිවම කියන අපුතේ මොකද්ද? පහ සඳහන් තුන් තේරවිලි වල පිළිතුර පමණක්. ඒ කියන්නේ අවසානට ලැබෙන පිළිතුර විතරයි ලියන්න ඕනේ. අර ඉතුරු කොටස් සියලා තිබ්බත් පුතාලා ලකුණු හම්බ වෙන්නේ නැහැ. එහෙනම් පුතාලා ලියන්න අර ඇත් බටේ නෙමෙයි ලියන්නේ මොකද්ද? බත් ඇටේ කියලා විතරයි. හොඳයි. ඒක ලියද්දි තව එකක් කියන්න ඕනේ. හදිසියේවත් ඕක පුතේ බත් ඇටේ කෙනෙක් පුතාලා ලිව්වොත් බත් ඇටේ කියලා එකටම ලකුණු හම්බ වෙන්නේ නැහැ. බත් වෙනම ඇටේ වෙන කියන වචන දෙකකට ලියවිලා තියෙන්න ඕනේ. හොඳයි පුතේ. එහෙමනම් යන් අපේ ඊළඟට අහලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න. මොකද්ද? ගොහරු වේල්ල. අහලා තියෙන දෙයක් පුතාලා නේද? නිතර හුරු තේරවිල්ලක් දැන් මම දැකලා තියෙන වෙලාවකට කට්ටියට විවේක කාලයක් හම්බුනාම කට්ටිය එකතු වෙලා තේරවිලි තෝරනවා. ඒක නම් හොඳ පුරුද්දක් නේද? මම උගන්නන දූ දරුවෝ නම් සමහරවල්ලාට මම දැකලා තියෙනවා ඔය වගේ පුංචි ක්‍රියාකාරකම් කරනවා. මම හරි සතුටින් එයාලට නොදැනෙන්න පැත්තකටලා බලන් ඉන්නවා. මොකද විශේෂ දේශේ තියෙන දේවල් ක්‍රීඩා කරන අතරතුරත් භාවිතා කරන එක. ඒගොල්ලෝ ක්‍රීඩාවක විදිහට භාවිතා කරන්නේ. එහෙනම් ඔන්න පුතාලාටත් පුළුවන් මේවා හරි විනෝදයෙන් ආසාවෙන් කරන්න. එතකොට අපි නොදැනුවත්වම අපිට ඉගෙන ගන්න හම්බ වෙනවා. හොඳයි පුතේ. එහෙනම් ගොහරු වේල්ල කියන එකේ පුතාලා පිළිතුර විතරයි ලියන්න ඕනේ. මොකද්ද? කඩමණ්ඩිය. මේක තුන් තේරවිල්ල පුතාලා දන්නවා. ගොහරු නම් මඩ, වේල නම් කණ්ඩිය. මඩ කණ්ඩිය කඩමණ්ඩිය එහෙමයි වෙන්නේ. එහෙම තමයි පොතේ පුතාලාට තියෙන්නේ. ටීචර්ලා උගන්වලා තියෙන්නේ. අපි ලියන්නේ අවශ්‍ය පිළිතුර විතරයි. ඒ වගේම තමයි පුතාලා හොඳට මතක තියාගන්න ඕන දෙයක්. මණ්ඩිය කියලා ලියද්දී පුතේ අල්න යන්න මූර්ධජ ලියන්න ඕනේ. ඒක පුතාලා මතක කරන්න එපා. ඒකත් වැදගත් දෙයක්. ඔන්න අද ප්‍රශ්න පත්‍රය ටිකක් වෙනස් නේද? වෙනදා සිංහල කොටස ගිහිල්ලා ඊට පස්සේ දෙමළ ටිකක් ඇවිල්ලා ඉංග්‍රීසි ටිකක් ඇවිල්ලා ඔහම යන්නේ. අද ටිකක් ඔන්න මුලින්ම සිංහල ටිකක් තිබිලා ඉංග්‍රීසි දෙමළක් තිබිලා නැවත ආයෙ සිංහල කොටසට බර වෙලා නේද? එහෙම වෙන්න පුළුවන්. මොකද ප්‍රශ්න පත්‍රයේ රචනාව මුලට එනවා, අගට එනවා. සිංහල කොටස් අගට යනවා, මුලට යනවා නේද? ඔය වගේ විවිධ වෙනස්කම් තියෙන්න පුළුවන්. මොකද අපිට එකාකාර රටාවකට අපි හුරු වෙන්න හොඳ නැහැ. ඒ නිසා තමයි පුතේ මේ ප්‍රශ්න පත්‍රයේ පුංචි වෙනසක් කරලා ඔයාලට දීලා තියෙන්නේ. හොඳයි බලමු පුතාලා. සුදුසු විරාම ලකුණු යොදන්න. දැන් විරාම ලකුණු ගැන කියද්දිත් පුතාලට වැදගත්ම දෙයක් තියෙනවා. අපේ පුංචි දුවලා පුතාලට පොතක් කියවන්න කියපුවාම නැත්තම් ටීචර් කිව්වොත් නැකිලා කියන්න බාන්න මතීෂ ඔය සිංහල පොතේ පළවෙනි ඡේදේ කියපුවාට ඉක්මනට කියයි යනවා. එහෙම කියවනවද? එහෙම කියෙව්වොත් පුතේ වෙන්නේ මොකද්ද? අපිට ඒකේ අදහස ගන්න බෑ. ඒ කියන්නේ අදහස නිවැරදිව වටහා ගන්න බෑ. ඒ වගේම තමයි පුතාලට ප්‍රශ්න පත්‍රය හම්බ වෙන ඡේද, කවි, එහෙම නැත්තම් උපදේශ ඉක්මනින් කියයි යන්න එපා. ඒවා පුතේ හොඳ අවබෝධයෙන් එකින් එක කියවලා අවබෝධ කරගන්න ඕනේ. ඒකට තමයි ඔය විරාම ලකුණු භාවිතා කරන්නේ. පැහැදිලිද පුතාලට? දැන් මේක බලන්න මෙතන තියෙනවා චිත්‍ර, කවි, ගීත, කතන්දර ආදී නිර්මාණ ඉදිරිපත් කරන්න. දැන් මේක අපි හිතමුකෝ පුංචි පණිවිඩයක් කියලා. මම එක පාඩට කියනවා මෙහෙම. චිත්‍ර, කවි, ගීත, කතන්දර ආදී නිර්මාණ ඉදිරිපත් කරන්න. දැන් මොකද වෙන්නේ? පුතාලට සර් කිව්වේ මොකද්දවත් මතක නැහැ. මම මේ විදිහට කිව්වොත් චිත්‍ර, කවි, ගීත, කතන්දර ආදී නිර්මාණ ඉදිරිපත් කරන්න කියලා කඩින් කඩ නැත්තම් පුංචි විරාමයක් තියා කිව්වොත් පුතාලට මනමින් වැටහෙනවා සර් මෙන්න මේ වාගේ දේවල් තමයි ඉදිරිපත් කරන්න කිව්වේ කියලා. එහෙනම් පුතේ විරාම ලකුණු යොදන්නේ අන්න ඒ හේතුවට. පැහැදිලි නේද? එහෙමනම් බලමු පුතේ යොදන්නේ කියලා. ඔන්න චිත්‍ර කියන්නේ එකක්. එහෙනම් එතනින් විරාම ලකුණක් දැම්මම මොකද්ද? කොමාව. ඊට පස්සේ පුතේ කවි කියන තැනින් තව කොමාවක් දානවා. ඊට පස්සේ පුතේ අපි ගීත කියන තැනින් තව කොමාවක් දානවා. දැන් මම පුතාලා කියන්න කතන්දර කියන තැනින් කොමාවක් දානවද? වැදගත්ම එකක්. පුතාලා වරද්දන තැන. අපිට එතනින් පුතේ කොමාවක් දාන්න බෑ. ඇයි බැරි? මොකද මේ කියන නිර්මාණවල අවසන් එක ඒ වචනේ. එහෙනම් එතනින් අපි කොමාවක් දාන්නේ නෑ. හැබැයි තව එක කඩුවක් තියෙනවා. මොකද්ද? මේ වාක්‍ය පුතේ අවසන් බව හඟවන්න පුතාලා නැවතීමේ තිත තියන්න ඕනේ. ඔන්න ඔය කරුණු ටික තිබ්බොත් විරාම ලකුණු වලට අදාළ ලකුණු ටික හම්බ වෙනවා. හැබැයි මම පුතාලා මේ විරාම ලකුණු දාලා හදිසියෙවත් මේ කතන්දර කියන තැනුත් කොමාවක් දාලා තිබ්බොත් මොකද වෙන්නේ? පුතාලාට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒක අමතක කරන්න එපා. එහෙනම් අනවශ්‍ය තැන් වල විරාම ලකුණු දාන්න බෑ. නේද? එහෙමනම් පුතාලාගේ හදිසියෙවත් එතන තියෙනවා නම් රතු පෑන අරගෙන රවුම් කරගන්න. ඒ කියන්නේ කතන්දර කියන තැනුත් කොමාවක් තියෙනවා නම් රවුම් කරගන්න. අපි අපිට අවංක වෙන්න ඕන. හරියට ප්‍රශ්න පත්‍රය බලා ගන්න ඕනේ. ඒ වැරද්ද එතකොට අපි කවදාක්වත් නැවත කරන එකක් නැහැ. එහෙමනම් පුතේ අපි යන් ඊළඟ එකට. ඒකත් විරාම ලකුණක්මයි දාන්න තියෙන්නේ. මොකද්ද? ඇයි මල්ලි? පොඩි ප්‍රශ්නයක් නේද? ඇයි මල්ලි? දැන් අක්කා ඉස්සරහ අපිට ගිහින් ඔයාම ටිකක් අමුතු විදිහට බලාගෙන හිටියොත් එහෙම අහන්න පුළුවන්. ඇයි මල්ලි කියලා. නේද? එහෙමනම් මේ වාගේ තැනක අපි කොහොමද විරාම ලකුණ යොදන්න. දැම්මද පුතාලා? මොකද්ද විරාම ලකුණට කියන නම? විරාම ලකුණු ගොඩක් අපිට හම්බ වෙනවනේ නේද? තිත හම්බ වෙනවා, කොමාව හම්බ වෙනවා, ඊට පස්සේ ප්‍රශ්නාර්ථ ලකුණු හම්බ වෙනවා, විස්මයාදී ලකුණු හම්බ වෙනවා. ඉතින් ඔය කියපු අතරේ නම තියනවා මේකට. මොකද්ද? ප්‍රශ්නාර්ථ ලකුණ. ප්‍රශ්නාර්ථ ලකුණ දාද්දී පුතාලා හොඳට බලන්න මේකේ සර දාලා තියෙන ප්‍රශ්නාර්ථ ලකුණ ඒ විදිහට දාන්න ඕනේ. සමහර අය නිකම්ම ඒකේ අර මැදට රවුම් කොටසක් එකතු නොකර දානවනේ. ඒකට නිකන් දෑකැත්ත වගේ හැඩයක්. එහෙම හැඩයකට වඩා ප්‍රශ්නාර්ථ ලකුණු නිවැරදිව දාන්න පුතේ අගට තිතක් යොදන්නත් ඕන යටින්. ඒ ටික පැහැදිලිව අවබෝධ කරගන්න පුතාලා. අපි අංකෝ 9 වෙනි ප්‍රශ්නෙට හොඳට බලන්න පුතාලා 9 වෙනි ප්‍රශ්නේ දිහා. එක් පේලියේ නිවැරදි අක්ෂර වින්‍යාසයේ සහිත පදේ යටින් ඉරක් අඳින්න. පුතාලාට වැදගත්ම එක. පහුගිය අවුරුදු කීපෙම ඇවිල්ලා තිබ්බා අක්ෂර වින්‍යාසය ගැන. අක්ෂර වින්‍යාසය කියන්නේ වචන ලියද්දී අපි අකුරු නිවැරදිව යොදන්න ඕනේ. ඒක. එහෙමනම් බලමු පුතේ මෙතන අපිට තියෙන්නේ ලස්සන නූල්ස් පිඟානක් තියෙන්නේ. මේක ෂණික ආහාරයක්නේ නේද? එතකොට මේ ෂණික කියන වචනය කොහොමද හරියටම ලියන්නේ කියලා පුතාලා දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද පුතාලා තෝරගත්තු වචනේ? තියෙන්නේ නම් උපදෙස් අනුව ඉරක් අඳින්න. මං හිතනවා පුතාලා ෂණික කියන එකට මෙන්න මේ මැදින් පිහිටි මූර්ධජ ෂ ඊට පස්සේ මූර්ධජ න යෙදුණු වචනේ තෝරගන්න ඇති කියලා. ඒකත් එක්ක පුංචි අක්ෂර රීතියක් සර් මතක් කරන්නම්. මොකද්ද? මූර්ධජ ෂ වලට පසුව යොදන නයන් අනිවාර්යයෙන්ම මූර්ධජ න. ඔන්න මතක තියාගන්න දෙයක් පුතාලට මම මතක් කරේ. හොඳයි. ඒ වගේම තවත් එකක් තියෙනවා. මොකද්ද පුතේ? වර්ෂය වර්ෂය වර්ෂය. දැන් මොකද්ද මේ ටිකෙන් නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වර්ෂය? වර්ෂය කියන්නේ අවුරුද්ද කියන එකනේ. පුතාලා මං හිතනවා තෝරගන්න ඇති කියලා. කී වෙන එකද? පළවෙනි එක මේක නම් ඉතින් අපිට ලියලා හොඳට ඇහැට හුරු පුරුදුයි. ෂණික කියන වචනේත් හුරු පුරුදුයි. එහෙනම් ඔන්න වරද්ද ගන්න එපා පුතාලා. වර්ෂය කියන්නේ මූර්ධජ ෂ. හොඳයි. අපි දැන් යන්නේ කීවෙනි එකටද? 10 වෙනි ප්‍රශ්නෙට. කීවෙනි එකටද යන්නේ පුතේ? 10 වෙනි ප්‍රශ්නෙට. අන්න බලා ගන්න පුතාලා 10 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 10 වෙනි ප්‍රශ්නේ ඉඳන් තියෙන්නේ මොනවද? දැන් ඕන්න අපි සිංහලවලුත් අයින් වෙලා යණ්ඩයි යන්නේ ගණිතය කොටසට. ගණිතය කොටස කියන්නේ පුතේ ඉක්මනින් ලකුණු ටික එකතු වේගන යනවා ලකුණු දෙක දෙක. තියෙනවානේ ප්‍රශ්න 15ක්. එහෙමනම් ඒ ගැන කතා කරද්දී මේ ටික වැදගත්. මොකද්ද පුතේ? මේ ලකුණු ටික නම් ඔයාලා අඩු කරගන්න මෙපා. ඇයි ඒ? මේ තියෙන්නේ පුතේ අපි කියන්නේ 4 පොතෙන් 5 පොතේ ගණන් ටික තියෙන නැත්නම් ඉස්කෝලේ ගණිතයේ පෙළ පොතේ ඕකේ තියෙන ගණන්මයි මේ තියෙන්නේ. පුංචි වචන ටිකක් වෙනස් වෙලා ඉලක්ක මැද දෙකක් වෙනස් වෙලා පොඩි හැඩතලයක් වෙනස් වෙනවා විතරයි පුතේ. හරිම ලේසි ගණන් ටිකක් තියෙනවා. වරද්ද ගන්න මෙපා. බලමු අද අපි මේ ප්‍රශ්න පත්‍රයේ ගණන් වලින් අහන්නේ මොකද්ද පළවෙනි එක කියලා. දී ඇති හිස්තන මත පිළිතුර ලියන්න. රටාවේ ඊළඟ සංඛ්‍යා දෙක තිත්තිරි මත ලියන්න. දැන් පුතේ උඩින්ම දීලා තියෙන උපදේශයක්. ඒක පොදු උපදේශ ගණන් වලට දීලා තියෙන. මොකද්ද? දී ඇති හිස්තන මත පිළිතුර ලියන්න කියලා. ඊට අමතරව ගණනෙන් ගන්නටත් පුංචි උපදේශ දෙනවා. ඒව ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. එතකොට පුතේ පුංචි සංඛ්‍යා රටාවක් නේද? 2030 කීයක් අඩු වෙලා තියෙන්නේ පානේ? 2020 වෙද්දී 10ක් අඩු වෙලා. ඊට පස්සේ 2010 වෙද්දී 20න් අඩු වෙලා තව 10ක්. එහෙමනම් මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය වෙන්නේ පුතේ 10 අඩු වීගෙන යන සංඛ්‍යා රටාවක් නේද? එක ළඟ සංඛ්‍යා දෙකක් අරන් වැඩි එකෙන් අඩු එක අඩු කරපුවම අපිට පොදු අන්තරය වෙනවා. ඒක හොයාගත්තාම අපිට පහසුවෙන් රටාවේ ඉස්සරහට යන්න පුළුවන්. එහෙනම් මම පුතාලට කරන්න තියෙන්නේ 2010න් අඩු කරන්න ඕනේ 10ක්. එතකොට පුතාලට එනවා මෙන්න මේ හිස්තැනට කීයද? 2000 එනවා. සාමාන්‍ය කීයක්ද අපි කියන්නේ 2000 කියලා නේද? 2000 කියලා කිව්වට අපි නිවැරදිව කියනවා නම් 2000 වෙන්න ඕනේ නේද? ඊට පස්සේ බලන්න පුතේ තව 10ක් අඩු වෙන්න ඕනේ. මෙන්න මේ වාගේ දැන් මේ උත්තරේ හොයන්න පුළුවන්. නැත්නම් මේ 2000 හොයා ගන්න පුළුවන් පුතාලට. හැබැයි ඊළඟට එන උත්තරේ හොයලා තමයි පුතාලා අති වරදින්නේ. ඇයි ඒ? මේකේ 10ක් අඩු කරන්න ඕනේ 2000න්. නැත්නම් 2000න් 10ක් අඩු කරන්න ඕනේ. 2000න් 10ක් අඩු කරද්දී බොහොම සැලකිල්ලෙන් අඩු කරන්න ඕනේ. ඇත්තටම අපිට වර්ධිනවා නම් පුතේ මේ 2000 හරියට ලියලා 2.3 ලියලා ඒ අවසාන බිඳු දෙක යටින් 10 ලියලම අඩු කරනවා නම් තමයි පුතාලට නිවැරදි උත්තරේ ගන්න පුළුවන්. මොකද නැත්තම් හදිසියෙවත් අපි කියන්නේ ස්ථානීයගේ වෙනස් වුණොත් ලොකු පරාසයක් සහිත සංඛ්‍යාවක් ඔයාලට එන්න පුළුවන්. ඒ කියන්නේ වැරදි උත්තරයක් එන්න පුළුවන්. අපි දන්නවා 1990ට 10ක් එකතුනම තමයි 2000 වෙන්නේ. එහෙනම් 10ක් අඩු කරපුවම උත්තරේ කීයද පුතේ? 1990යි. ඔන්න ලකුණු දෙකයි. ඔන්න තියෙනවා හරිම ලේසි ගානක්. කියලා බලමුද? peerගෙඩි 10කින් භාගයක්. ගෙඩි කීයද? peerගෙඩි 10ක් තියෙනවා. එකෙන් භාගයක්. භාගය කියන වචනේ අපිට හොඳට හුරුයි. භාගයක් කියන්නේ හරි අඩක්. එහෙම නේද? එහෙනම් පුතේ 10න් හරි අඩක් කියන්නේ කොච්චරද කල්පනා කරලා බලන්න මම පුතාලා. ඈ? සර්ගේ අතේ ඇඟිලි 10යි. එහෙනම් මෙන් භාගයක් නැමුවා. ඉතුරු වෙනවා කීයද පුතේ? 5. එහෙමනම් peerගෙඩි කීයද? 5යි. කොච්චර ලේසි එකක්ද බලන්නකො පුතේ. ලකුණු දෙකක් හම්බ වෙනවා නේද? යංක 12 වෙනි ගානට. බලන්න මේක කොච්චර ලේසිද කියලා. ලකුණු දෙකක් ඔන්න අපිට හම්බ වෙනවාමයි. බලන්න බොරුද කියලා. රූපයේ දෙස බලන්න. එහි 4න් එකක් අඳුරු කර දක්වන්න. දැන් පුතාලා කල්පනා කරලා බලන්න ඉස්කෝලෙන් කාල කියන එක ඉගෙනනවා නේද? මතකද පුතාලාට කාල යම් දෙයක් සමාන කොටස් 4කට බෙදලා ඒකෙන් එක කොටසකට අපි කාලයි කියලා කිව්වා. මතකද පුතාලට? කොබාන මතකයට උස්සන්න. එහෙනම් පුතාලට කාලක් කියන එක එච්චර දෙයක් නෙමෙයි. එහෙනම් පුතේ මතක තියාගන්න ඕන මෙතන තියෙන කොටු ගාන 4ට බෙදලා ඒකෙන් අවශ්‍ය කොටු ගාන පාට කරමු. දැන් පුතාලා බලන්න මේකේ තියෙන කොටු 2යි 4යි 6යි 8යි. 4ෙන් නම් 1යි පාට කරන්න මාය පුතේ. 8ෙන් නම් අපි පාට කරනවා කොටු කීයක්ද? කොටු දෙකක්. 4ෙන් නම් 1යි 8ෙන් නම් 2යි. මගේ පුංචි දුවලා පුතාලාගේ මං හිතනවා ප්‍රශ්න පත්‍රයේ කොටු දෙකක් පාට කරලා ඇති. කො බලන්න හරියට උස්සන්න. ඔය එක මං කිව්වේ එකනේ මේක හරිය ලේසි ගානක්. ඔය ගොඩක් හරිය අය ඉන්නවා. හොඳයි පුතේ යන්න අපි ඊළඟ එකට. ඒකෙන්මයි අහන්නේ. හරි වැඩක් වෙනවා. හැබැයි මොකක්ද දන්නවද? බැරි වෙලාවත් පළවෙනි එක වැරදුනොත් දෙවෙනි එක නිකම්ම වර්ධිනවා. ඒ වගේම තමයි පළවෙනි එක හරි ගියොත් මේකේ දෙවෙනි කොටස අනිවාර්යෙන් හරි යනවා. බලන්නකෝ පුතේ මේ ගාන දිහා. එවිට අඳුරු කර නොමැතිව ඉතිරි වන කොටස භාගයක් ලෙස ලියන්න. මොකද්ද කියන්නේ පුතේ? එවිට අඳුරු කර නොමැතිව ඉතිරි වන කොටස භාගයක් ලෙස ලියන්න. හරි. එහෙමනම් පුතාලට තියෙන්නේ මොකද්ද? දැන් බලනවා කොටු කීයක් ඉතුරුද? ඔක්කොම කොටු කීයක් තිබ්බද? දැන් කීයද ඉතුරු? බලන්න පුතාලා ලිව්වේ මෙහෙමද උත්තරේ කියලා. කොහොමද ලියන්න ඕනේ? 8න් 6යි. හරිනේ කතාව නේද? කොටු 8ක් තිබ්බා. දෙකක් පාට කෙරුවා. ඉතුරු වෙලා තියෙන්නේ 6යි. එහෙනම් ඉතිරි වෙච්ච කොටස පුතේ පිළිතුර අපි ලියනවා 8න් 6යි කියලා. ඒකෙත් වැදගත්ම දෙයක් කියන්නම් පුතේ ශිෂ්‍ය තිබාගේදී පිළිතුරු පත්‍ර පරීක්ෂකදී අනිවාර්යෙන් වැරද්ද දානවා පුතේ 8න් 6 තිත් ඉර උඩ ලියන්න ඕනේ. ඒ කියන්නේ 6 ලියන්න ඕනයි 5 ලියන්න 8 ලියන්න ඕන දෙකම තිත් ඉර උඩ. හදිසියෙවත් තිත්තිරට යටින් 8 ලියලා තිත්තිර මත 6 ලිව්වොත් වැරද්ද දානවා පුතේ. ඒක මතක තියාගන්න. පුතාලගේ ප්‍රශ්න පත්‍රයේ තිත්තිර මත තමයි මුළු සංඛ්‍යාවම 8න් 6 කියන මුළු සම්පූර්ණ සංඛ්‍යාවම ලියවිලා තියෙන්න ඕනේ. 8න් 6 කියන සංඛ්‍යාවම තිත්තිර උඩ. ඒක විශේෂයෙන් මතක තියාගන්න පුතාලා. හොඳයි. අපි අංක 13 වෙනි ගානට බලන්න පුතාලා හොඳට 13 වෙනි ගාන දිහා 8 4 1 7 යන සංඛ්‍යා නිවැරදිව යොදා ගනිමින් හිස්තන් පුරවන්න. අයපාරක් ඕනනම් අපහැදිලිනම් කියවලා බලන්න මම පුතාලා 8 4 1 7 යන සංඛ්‍යා නිවැරදිව යොදා ගනිමින් හිස්තන් පුරවන්න. එක් සංඛ්‍යාවක් කීප වරක් උවද භාවිතා කර හැක. පොඩි උපදේශකුත් දෙනවා අපිට වැරදෙන්න තියෙන ඉඩකඩ අඩු කරනවා. එක් සංඛ්‍යාවක් කීප වරක් උනත් භාවිතා කරන්න පුළුවන් කියලා. හොඳයි. මෙතන 11 ඇවිල්ලා තියෙන පුතේ. ඒ කියන්නේ යම්කි සංඛ්‍යා දෙකක් එකතු කරපුවම 11ලු. එහෙනම් මෙතනට පුතාලට ගැලපෙන උත්තරේ විතර ගන්න පුළුවන් මොකද්ද? 7යි 4යි 11යිනේ. දැන් අහන්න පුළුවන් මෙහෙම. සර් ඉස්සල්ලා 7 තිබිලා ඊළඟට 4 තිබ්බට කමක් නැද්ද? කමක් නැහැ. ගැටලුවක් නැහැ පුතේ. ඔය සංඛ්‍යා දෙක අපිට භාවිතා කරන්න පුළුවන්. වෙන සංඛ්‍යා දෙකක් ගත්තට අපිට එන්නේ නැහැ නේද බලන්න. හොඳට බලන්න. එහෙනම් පුතාලගේ පිළිතුර එක්කෝ තියෙන්න පුළුවන් 7 එකතු කිරීම 4. එහෙම නැත්නම් තියෙන්න පුළුවන් 4 එකතු කිරීම 7. ඔය දෙකෙන් කියන්නේ දෙපැත්ත මාරු වුණාට ප්‍රශ්නයක් නැහැ. ඊළඟට තියෙනවා පුතේ තව පුංචි ගැටලුවක් නේ. බලන්නකො. යම්කිසි සංඛ්‍යා දෙකක් එකතු කරලා ඒකෙන් යම්කිසි ගාණක් අඩු කරපුවම 14 එනවලු. බලන්න පුතාලාගේ පිළිතුරු පත්‍රය කොහොමද කියලා. මුලින් 8 තියෙනවා. 8ට එකතු කරලා තියෙනවා 7ක්. දැන් අර උඩ තියෙන සංඛ්‍යාව විතරයි අපි ගන්නෙ. උඩ ඉලක්කම විතරයි වෙනව ගන්න බෑ. ඊට පස්සේ බලන්න පුතේ එකක් අඩු කරලා තමයි 14 ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතනදිත් පුතේ 8 7 2 දෙපැත්තට මාරුණාට කමක් නැහැ. ඒ කියන්නේ 7 එකතු කිරීම 8 තිබිලා ඒකෙන් එකක් අඩු කරත් ওই පිළිතුර එනවා. පැහැදිලි නේද? හැබැයි වෙනත් සංඛ්‍යා නියෝජනය වෙන්න බෑ එතකොට. හොඳයි. අපි යන් එහෙමනම් අපේ ප්‍රශ්න පත්‍රයේ 14 වෙනි ගානට. මිතුරෝ තිදෙනෙක් එක් අයෙකුගෙන් රුපියල් 250 බැගින් එකතු කර එකක් රුපියල් 80 බැගින් ඇපල් ගෙඩි 3ක් සහ රුපියල් 450කට මිලිග්‍රෑම් 500ක් මිලට ගත්ත. අන්න මං අය කියනවා බලා ගන්න පුතාලා. මිතුරෝ 3 දෙනෙක්, ඒ කියන්නේ යාළුවෝ 3 දෙනෙක් එක් අයෙකුගෙන් රුපියල් 250 ගානේ. ගියවලත් ඔය සමහරලාට අයිස් කණ්ඩ එහෙම එකතු කරගන්නේ යාළුවෝ එකතු වෙලා නේද? ඔන්න එකතු කරගත්තලු එක්කෙනෙකුගෙන් 250 ගානේ. එතකොට 3 දෙනාගෙන් 250ව කීයක් එනවද? 250යි 500යි 750යි ලොකු ගාණක් ඈ. එකතු කරගෙන 80 බැගින් ඇපල් ගෙඩි 3ක් ගත්තලු. 3 දෙනාට ඇපල් ගෙඩි 3ක් ගත්තලු එකක් 80 ගානේ. එහෙනම් ඔන්න 80ව 3යි මතක තියාගන්න පුතාලා. 3ක් සහ රුපියල් 450කට ගත්තලු මිලිග්‍රෑම් 500ක්. දැන් ඔන්න ඇපල් ගෙඩි 3ට පුතේ 80ව 3යි මිලිග්‍රෑම් 500ට 450යි. ඔක්කොම 750යි. මේ බඩු වලට කීයද කියලා බලමු අපි. ඊට පස්සේ අපෙන් අහනවන්න ප්‍රශ්නේ මොකද්ද කියලා. පළතුරු මිලට ගැනීමට වැය වූ මුදල කොපමණද කියලා අහනවා. දැන් පුතාලා කරන්න ඕනේ එතකොට මේ මිදි ඇපල් වලට 80යි ලියාගත්තා. මිදි වලට 450යි. ওই දෙක එකතු කරත් හරියද? නෑ හරියන්නේ ඇයි? ඇපල් ගෙඩි 3ක් අරන් තියෙනවා. එහෙනම් පුතාලා කරන්න ඕනේ මොකද්ද? ඇපල් ගෙඩි 3ට පුතේ 80 වැඩි කිරීම 3 නැත්නම් 83ක් එකතු කරලා ගන්නත් පුළුවන්. එතන අපිට කීයක් යනවද? රුපියල් 240ක් යනවා. මිලිග්‍රෑම් 500ක් ගත එකට කෙලින්ම 450යි. දැන් ওই දෙක එකතු කරලා බලන්න පුතේ කීයද කියලා. එතකොට අපිට එනවා කීයක්ද? රුපියල් 690ක්. ආවද පුතාලට? එහෙනම් ඔන්න මේ යාළුවෝ 3 දෙනාට පළතුරු ගන්න ගියා රුපියල් 690ක්. පැහැදිලි නේද? ඊළඟට යන් අපි. පළතුරු මිලදී ගැනීමෙන් පසු ඉතිරි වූ මුදල කොපමණද? දැන් අපි දන්නවනේ පළතුරු වලට කී රුපියල් 690යි කියලා. 3 දෙනා එකතු කරේ 250යි 500යි 750යි. 750නේ. දැන් කරන්න පුතේ අපි අර 750න් අඩු කරනවා කීයක්ද? 690ක්. නැත්තම් මිතුරු 3 දෙනා එකතු කර මුදලෙන් අඩු කරනවා අපි රුපියල් 690ක්. එතකොට අපිට උත්තරේ කීයක් එනවද? අමාරු එකක්ද? හරිම ලේසි එකක් අඩු කරගන්න නේද? බින්දුවෙන් බින්දුවක් බින්දුවයි. ඊට පස්සේ පහෙන් නම් 9ක් අඩු කරන්න බෑ. මොකද කරන්න ඕනේ? එහා පැත්තෙන් එකක් ඉල්ල ගන්නවා. එතකොට 15යි 15න් 9ක් 6යි. හරි වැඩේ වෙන්නේ. එකක් ඉල්ල ගත්ත නිසා 7ෙන් අපිට නෙමෙයි අඩු කරන්න වෙන්නේ 6ෙන්. එහෙනම් අඩු කරන්න දෙයක් නෑ පුතේ. 6ෙන් 6ක් බින්දුවයිනේ. ඉතිරි වෙන්නේ 3 දෙනාට රුපියල් 60යි. පැහැදිලි නේද? අපි යමනම් යනවා ඊළඟ ගානට. පෙරවරු 9ට නගරයට පැමිණි නිමල් පැය 4යි මිනිත්තු 30කට පසු නගරයෙන් ආපසු පිටත් විය. ඔන්න පොඩි විස්තරයක් තියෙන නේද ගානටත් කලින්. පෙරවරු 9ට ආවලු නගරයට කවුද? නිමල්. පැය 4යි මිනිත්තු 30කට පස්සේ 9 ඉඳන් ගත කරාලු එයා පැය 4යි මිනිත්තු 30ක් නගරයට වෙලා හිටියලු. ඊට පස්සේ තමයි ආ නගරයෙන් පිටත් වෙලා තියෙන්නේ. ඔහු නගරයෙන් පිටත් වූ වේලාව ලියන්න. දැන් මොකද කරන්න පුතේ? මතක තියාගන්න පෙරවරු පස්වරු ඉතාල දෙකක්. එහෙනම් මෙයා පෙරවරු ආවේ 9ටනේ නේද? පෙරවරු 9 ඉඳන් ගණන් හැදුවොත් පැය කීයක් ගණන් හදන්න පුතේ? පැය 4ක්නේ. පැය 4යි මිනිත්තු 30ක්. බලන්න ගණන් හදලා පුතේ 10ට 1යි, 11ට 1යි, 12ට 1යි, 1ට 1යි. තවත් මිනිත්තු 30ක් ගියා. එහෙනම් මොකද වෙන්නේ පුතේ? 12 කියන්නේ මධ්‍යහන 12. ඊට පස්සේ පටන් ගන්න පස්වරු. පස්වරු 1:30 වෙන්න ඕන පිළිතුර. හදිසියෙවත් කවුරු හරි පුතේ නිකම්ම 1:30යි කියලා දාලා තිබ්බොත් වැරදි. මොකද හේතුව මේකේ පැහැදිලිවම ගාන ආරම්භයේදී පුතේ එයා පිටත් වෙච්ච වෙලාව දීලා තියෙනවා පෙරවරු වලින්. එහෙනම් මම පුතාලා වරද්දන්න එපා. අනිවාර්යෙන් පෙරවරු පස්වරු මේ ගානේදී ඔයාලගේ පිළිතුරෙන් අපේක්ෂා කරනවා. එහෙනම් පුතාලාගේ පිළිතුර පස්වරු 1:30 වෙන්න ඕනේ. හරිද? දන්නේ නැහැ. හදිසියවත් මෙහෙම ලියලා තිබ්බොත් පාව එකයි තිය ඒකත් හරි. හැබැයි මම පුතාලා පාව ලියනවා නම් ප වලට ළඟින් තිතක් ව වලට ළඟින් තිතක් තියන්න අමතක කරන්න එපා. එහෙම නැත්නම් ඒත් විභාගෙදී වැරදි දානවා. ඔන්න පුතාලාගේ නිවැරදිම පිළිතුර වෙන්නේ පස්වරු 1:30. එහෙම නැත්නම් පාව 1:30ත් පිළිතුර නිවැරදි. ඒකෙම අහනවා තවත් කොටසක්. බලමු ඒ ගාන මොකද්ද කියලා. නිමල් නිවසට යාමට පැයක් ගත විය. ඔහු නිවසට ගියේ කීයටද? දැන් එයා නිවස මේ නගරෙන් පිටත් වුණා පුතේ 5:30ට. තව පැයක් යනවා යාට ගෙදරට යන්න. එහෙනම් අපි කරන්නේ මොකද්ද? 5:30ට මගේ පුතේ එකතු කරනවා තව පැයක්. කොච්චරද එකතු කරන්නේ? 5:30ට පැයක් එකතු වුණාම අපි දන්නවා 1:30 පැයක් ගියාම 2:30. පැහැදිලි නේද? එහෙනම් උත්තරේ 5:30යි. මේ ගණනදියත් පුතාලා හොඳින් විමසිල්ලෙන් බලන්න. පළවෙනි ගණන නැත්තම් පළවෙනි කොටසේ පිළිතුර නිවැරදිව ලබා ගත්තේ නැත්තම් දෙවෙනි කොටසත් වර්ධිනව නේද? එහෙනම් ආයේ පුතාලා මේ වගේ එකක් අපි කියන්නේ කටු වැඩ කරනවා කියලා නැත්තම් කොලයක් අරන් ලියලා හදලා එකතු කරලා කලබල වෙන්නේ නැතුව හිතෙන් එකතු කරන්නේ නැතුව පිළිතුර ලබා ගන්න. මොකද පළවෙනි ගාන උත්තරෙන් තමයි දෙවෙනි ගාන අපෙන් අහන්නේ. පැහැදිලි නේද? පළවෙනි ගානෙන් ගන්න පිළිතුර හා සම්බන්ධ වෙනවා දෙවෙනි ගාන. එහෙනම් පුතේ පළවෙනි කොටස හරි ගියොත් දෙවෙනි කොටස හරියනවා. හදිසියෙවත් පළවෙනි කොටස වැරදුනොත් ඊළඟ කොටසටත් පිළිතුරට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා මම පුතාලා විශේෂයෙන්ම පුංචි දරුවෝ කටු වැඩ කරලා කරන්නම ඕනේ. එහෙම නේද? යන්කෝ අපි ඊළඟ එකට. එක් ඝන වස්තුව ඇසුරෙන් හිස්තැන් පුරවන්න. මොකද්ද කියන්නේ පුතේ? එක් ඝන වස්තුව ඇසුරෙන් හිස්තැන් පුරවන්න. පුතාලා ඉගෙනගෙන තියනවා ඝන වස්තු කීයක් විතර? මට හිතෙන්නේ 4ක් අපි මේ වෙද්දී අනිවාර්යයෙන් ඉගෙනගෙන තියෙන්න ඕන. මොකද්ද? ඝනකය, ඝනකාභය, චතුස්තලය, සිලින්ඩරය. මතකද? ඔය 4 ඉගෙනගෙන තියෙන්න ඕනේ. ඒ විතරයි. ඉතින් අතේ ඔයාලගේ හැමතිස්සම සෙල්ලම් කරන්න ගන්න බෝලයට අපි කියන්නේ ගෝලය. ඕක ගැනත් පොඩි දැනුමක් තිබ්බොත් ඇති. නේද? හැබැයි අර 4 ගැන නම් හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේක කියනවා පුතේ ඉස්සල්ලාම ඝනකයක් දීලා තියෙනවා. පළවෙනි ඝන වස්තුව ඝනකය. එතකොට පුතේ ඝනකට අපි දන්නවා ශීර්ෂ කීයක් තියනවද? 8ක් තියෙනවා කියලා. කීයද තියෙන්නේ? 8ක්. පුතාලගෙත් හරි ඕකනම් අනිවාර්යෙන්ම. එතකොට පුතේ ඊළඟට අපිට හම්බ වෙනවා මොකද්ද? ඝනකාභය. මේකට ශීර්ෂ 8යි. ඔන්න හැබැයි අපිට මතක තියාගන්න ලේසි එකක් තමයි මේ දීලා තියෙන්නේ නේද? ශීර්ෂ ගානයි ඝන වස්තු දෙකේම ශීර්ෂ ගාන සමානයි. ධාර ගාන බලමු කොහොමද කියලා. පළවෙනි එකට ධාර 12යි. නැත්තම් ඝනකයට ධාර 12යි. එහෙනම් ඝනකාභයට කීයද? හැඩේ විතරනේ පොඩ්ඩක් වෙනස්. ඒකටත් පුතේ ධාර කීයද? 12යි. බලන්නකෝ ඉතින් නිකම් අපිට ලකුණු හම්බුණා නේද? ඈ හැබැයි අනිත් ඝන වස්තු වල ඊටදී වෙනස්. නේද? මේක පුතේ මුහුණත් ගාන සමානයි. මෙතන දීලා නැහැ පුතේ. මතක තියාගන්න ඝනකේ සහ ඝනකාභේ ශීර්ෂ ගාන සමානයි, මුහුණත් ගාන සමානයි, ධාර ගාන සමානයි. ඒක මතක තියාගන්න ඕන දෙයක්. හොඳයි. අපි 16 වෙනි ප්‍රශ්නට යන්නයි යන්නේ. හොඳයි. පුතාලා බලන්න හොඳින් කියව ගන්න 16 වෙනි ප්‍රශ්නේ. පැන්සල් 5ක් බැගින් ඇති පෙට්ටි 4ක්ද? ඔන්න පුතේ හිතෙන් හදන්න බෑ. කොලේ ලියන්න ඕන. මොකද්ද? 5 බැගින් 4යි. 5 වැඩි කිරීම 4 කියලා ලියමුකෝ. ඇති 4ක්ද? පැන්සල් 4 බැගින් ඇති පෙට්ටි 3ක්ද? 4 වැඩි කිරීම 3. එම පෙට්ටි 7ේම ඇති පැන්සල් ගණන කීයද? දැන් ඔන්න පුතාලා කරන්න මොකද්ද? ඉස්සල්ලා කරනවා 4 5 වැඩි කිරීම 4. 5 වාරයක් 4 කීයද පුතේ? කීයද? 20යි. 5 වාරයක් 4 20යි. 5යි 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 5යි. හරිනේ? 5 වාරයක් 4 20යි. ඊට පස්සේ කරන්නේ මොකද්ද? ඊට පස්සේ පුතේ තියෙන අපිට කීයක් ගානේද? පැන්සල් 4 බැගින් පෙට්ටි 3යි. 4 වැඩි කිරීම 3. 4 වාරයක් 3 කීයද? 4 වාරයක් 3 අපි දන්නවා 12යි කියලා. දැන් ওই දෙක අපි එකතු කරනවා. පැහැදිලිද පුතාලට? මම හිතනවා පුතාලා හදලා ඇති කියලා, උත්තරෙත් හරි ඇති කියලා හිතනවා. කො බලන්න කීප දෙනෙක් මට පෙන්වන්න බලන්නත් එක්ක. පෙන්වන අය නම් ඔක්කොම හරි හැබැයි නේද? හරි ලේසි. ඒ කියන්නේ මං හිතුවා ටිකක් අමාරු ඇති කියලා. ඒ නෑ 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 ළමයි ඒකෙන් කියන්නේ 2022 ශිෂ්‍යත්ව ප්‍රතිඵල තවත් ඉහළයි කියන එකයි. හොඳයි හොඳයි. බලමු පුතේ නම් පුතාලට මේකේ උත්තරය ඇවිල්ලා තියෙනවනේ එකතුව මේ දෙක එකතු කරපුවම 20යි 12යි කීයක් වාගේද ඈ කියන්න බලන්න 32ක් එහෙනම් පුතේ මේ ගානේ සමස්ත පිළිතුර ගද්දී අපිට පුංචි වැඩ දෙකක් කරන්න උනා මොකද්ද පුතේ පියවර දෙකක් යටතේ ಗುಣ කරන්න උනා හැබැයි ඉතින් පිළිතුර ලබා ගන්න හරිම ලේසි මොකද්ද කරේ පියවර දෙකක් යටතේ ಗುಣ කරලා ඊට පස්සේ ඒ ආපු පිළිතුර දෙක අපි එකතු කරලා උත්තරේ ලබා ගත්තා 32ක් විදියට. හොඳ අපි යන්න යන්නේ පුතේ 17 වෙනි එකට. ඊ වෙන එකටද පුතේ යන්න හදන්නේ 17 වෙනි එකට. බලන්න පුතාලා ප්‍රශ්නේ දිහා හොඳට. නිහාල් ඉපදුනේ 2012 වසරේ. නිහාල් කියන එකයි නිහාල් කියන දරුවා ඉපදුනාලු පුතේ කොයි අවුරුද්දද? 2012 වසරේ. මේ වන විට ඔහුගේ වයස අවුරුදු කීයද? දැන් පුතේ බලන්න මේක ඉපදිච්ච වසර දීලා තියෙනවා. මේ වන විට කියද්දී අපි ගන්නෙ කොයි අවුරුද්දද පුතේ? මේ වන විට. ඒ කියන්නේ දැන්. එහෙනම් අපි කීයෙන්ද අඩු කරන්නේ? දැන් මේ වගේ ගාණක් දීපුවම පුතාලා අහන කියනවා "සර් අනේ මේකේ අඩු කරන්න එකක් දීලා නැහැනේ" කියලා. අඩු කරන්න එකක් දීලා තියෙනවා මොකද්ද? අපිට හිතන්න දෙයක් දීලා තියෙනවා. ඒ හිතලා තමයි අපි අඩු කරන වර්ෂය හොයාගන්න ඕන. එහෙමනම් ආයි පුතාලා මුලින්ම කරන්න ඕන මොකද්ද? මේ වන විට තියෙන වර්ෂය මොකද්ද කියලා ලියා ගන්නවා. එහෙනම් ලිව 2022 ඊට පස්සේ පුතේ මේ නිහාල් ඉපදිච්ච වසර අපි ලියලා අඩු කරනවා. දැන් ඉතින් අපි අඩු කරමු සාමාන්‍ය විදියට අඩු කරන්න පුළුවන් අපිට. ඒවට අපිට හම්බ වෙනවා අවුරුදු කීයක් කියලාද? අවුරුදු 10යි. නේද? දෙකෙන් දෙකක් 0යි දෙකෙන් එකක් 1යි ඊට පස්සේ ආයෙත් බිඳුවෙන් බිඳුවක් 0යි දෙකෙන් දෙකක් 0යි. වසර 10යි. එහෙමනම් මේකේ ආපහු මේ ප්‍රශ්න ගැන මම චුට්ටක් කියන්නම් පුතාලට මේ අහනවා මේ වන විට ඔහුගේ වයස අවුරුදු කීයද කියලා. එතකොට අහන්නේ පුතේ අවුරුදු කීයද කියලානේ. ආපහු අපි ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවුරුදු 10යි කියලා අපි සාමාන්‍ය විදිහට 10 ඉලක්කම ලියලා තිබ්බනම් මේ පිළිතුර හොඳටම ප්‍රමාණවත්. පැහැදිලිනේ පුතාලට? හොඳයි. අපි යන් අපේ 18 වෙනි ගානට. කීයටද යන්නේ පුතේ අපි මේ 18 වෙනි ගානට. හොඳයි මම මේ 18 වෙනි ගානට යන්න කලින් පුංචි විවේකයක් දෙනවා ඔයාලට. එහෙම හොඳයි නේද? ඈ වතුර ටිකක් එම් බීලා එන්නකෝ විවේකයක් අරගෙන. රජමෙති දුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. අයියා දැන් හරි උගතෙක් වගේ මං චතුරපත්‍රය කියනෝනේ. මා චූටි බබා කියනෝනේ. එහෙනම් ඔයත් උගතෙක් තමයි. දරුවන්ව උගත්තු කරන්න තමයි චූටි බබා චතුර වගේ පත්තර තියෙන්නේ. කියවෙන නොවන දරුවන්ට ලබා දෙන චූටි බබා සහ චතුර ඇතුළු ළමා පත්තර පෙළක් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනින්ම. ඉමාශී ප්‍රකාශන දැනුමටයි දිනුමටයි. ජීවිතේ කතාවේ ලස්සන පිටුවක් ලියන්න මං අද යනවා. ලෝකෙ දිනන්න පටන් ගන්නදා පාසල් යන පළමු දින සිටම ඉතිරි කිරීම කියා දෙන්න. මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරඹන්න. පොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි. මහජන බැංකුවේ සිසු දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට ධීරිය දෙන්න. රජමෙතින් දුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. අයියා දැන් හරි උගතෙක් වගේ මං චතුරපත්‍රය කියනෝනේ. මා චූටි බබා කියනෝනේ. එහෙනම් ඔයත් උගතෙක් තමයි. දරුවන්ව උගත්තු කරන්න තමයි චූටි බබා චතුර වගේ පත්තර තියෙන්නේ. කියවෙන නොවන දරුවන්ට ලබා දෙන චූටි බබා සහ චතුර ඇතුළු ළමා පත්තර පෙළක් සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනින්ම. ඉමාශී ප්‍රකාශන දැනුමටයි දිනුමටයි. ජීවිතේ කතාවේ ලස්සන පිටුවක් ලියන්න මං අද යනවා. දිනන්න පටන් ගන්නදා තිරියයි සවියයි ඕනා. දරුවා පාසල් යන පළමු දින සිටම ඉතිරි කිරීම කියා දෙන්න. මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරඹන්න. පොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි. මහජන බැංකුවේ සිසු දාන සමග ලෝකය දිනන්න ඔබේ දරුවාට ධීරිය දෙන්න. හොඳයි පුංචි දුවේ පුතේ. පුංචි විවේකයක් එහෙම අරගෙන අපි නැවතත් මහජන බැංකුවේ සිසු දාන ගිණුමත් ඒ වගේම ඉමාශි ප්‍රකාශන ආයතනයෙන් ඔබට පිදෙන චුටි බබා සංගරාවෙන් ලැබුණු ප්‍රශ්න පත්‍රයත් අතේ තියාගෙන දැන් ආයෙ එකතු වෙන්නයි හදන්නේ අපේ ප්‍රශ්න පත්‍රයේ ඊළඟ කොටස සාකච්ඡා කරලා අවසන් කරන්න. එහෙමනම් පුතේ අපි බලමු 17 වෙනි ප්‍රශ්නෙට නිකන් සාකච්ඡා කරා මට මතක විදියට. දැන් තියෙන්නේ 18 නේද? එහෙනම් 18 වෙනි එකක් බලමු. බලන්න පුතාලා සෙන්ටිමීටර 25 බැගින් දිග ඇති ලෝහ පටි 4ක්. ඒ කියන්නේ පුතේ සෙන්ටිමීටර 25ක් කියලා කියන්නේ අඩි කෝදුවට වඩා චුට්ටක් අඩු ප්‍රමාණයක් නේද? අඩි රූලේ තියෙන්නේ නැත්තම් අඩි කෝදුවක තියෙන සෙන්ටිමීටර 30ක් නේ. ඒකට පුතාලා මතක් කරගන්න මේ අඩි කෝදුව වගේ කියලා හිතන්නකෝ සාමාන්‍ය. ඒ වගේ කෑලි 4ක් තනි දිග පටියක් වනසේ පාසන ලදී. අර වැල්ඩින් කරන අය පාසන්නේ නේද? අපි කියන්නේ පෑස්සුම් කරු. ඒ විදිහට පාසලා තියනවලු පුතේ මේ පටි හතරක් එක දිගට එන විදිහට. ලැබෙන ලෝහ පටියේ දිග කොපමණද? පාස්සද්දි පුතේ අපි හිතනවා මේ එක ළඟ එක ළඟ තියලා පාසන්නේ. එතකොට එක මත එක තියන්නේ නැහැ. ඒ නිසා තනි දිගට එනවා. එහෙම නෙවෙන්නේ. මේක කියලා නැහැ පුතේ එක මත එක තියලා පාසනවා කියලා නේද? එහෙමනම් අපි කරන්නේ මොකද්ද මේ වාගේ වෙලාවකදී? මෙන්න ලෝහ පටි 4 නේද? එහෙනම් පුතේ අපි එකතු කරනවා මේ 4. හරිම ලේසි, අමාරු නෑ, කලබල වෙන්න දෙයක්වත් නෑ. එක මත එක තියනවා කියලා නෑ. එහෙනම් මේ පුතේ කරන්නේ අපි 25 ඒවා 4ක් එකතු කරනවා. මොකද කරේ? 25 ඒවා 4ක් එකතු කරා. 25 ඒවා 4ක් එකතු කරපම කීයද? අපි දන්නවා 25 25 50 50 100යි නේ. එහෙනම් සෙන්ටිමීටර 100යි. මේකට පිළිතුරු දෙකක් ලැබෙන්න පුළුවන්. මොකද්ද ඒ කිව්වේ සර්? පිළිතුරු දෙකක් ලැබෙන්න පුළුවන් කියලා. ගානකට පිළිතුරු දෙකක් එන්න පුළුවන්. පුළුවන්. කොහොමද දන්නවද? එකක් පුළුවන් පුතේ සෙන්ටිමීටර 100යි කියලා ලියන්න. තව එකක් පුළුවන් මීටර 1යි කියලා ලියන්න. හරිනේ සර් කිව්වා? ඒ පිළිතුරු දෙකම එන්න පුළුවන් පුතේ. හොඳයි. මේ දෙකෙන් කොක තිබ්බත් ලකුණු හම්බ වෙනවා. හරි. එහෙනම් යන්කෝ අපි 19 වෙනි එකට. වාහනයකට නගර දෙකක් අතර දුර යාමට පැය දෙකක් ගත වේලු. වාහනයකට පුතේ නගර දෙකක් අතර දුරක් යාමට පැය දෙකක් ගත වේ. එම නගර දෙක අතර දුර කිලෝමීටර 100කි. වාහනේ වේගය පැයට කිලෝමීටර කීයද කියලා අහනවා. දැන් ඔන්න බලන්නකෝ පුතාලා ති වාහන වලින් ගමන් බිමන් ගිහින් තියනවනේ නේද? ඒකේ කියනවා වාහනයකට නගර දෙකක් අතර යාමට පැය දෙකක් ගත වෙනවලු. නගර දෙක අතර අපි හිතමුකෝ අපි යනවා කොළඹ ඉඳන් මහනුවරට යන්න. හැබැයි ඒකට වැඩි වෙලාවක් කරා මම නිකන් කිව්වේ කොළඹ ඒ නගර දෙක කියලා හිතනකො මේ නගර දෙක අතර දුර ගමන් කරන්න පැය දෙකක් යනවා කියලා හිතන්නකො. එතකොට පුතේ කියනවා මේ නගර දෙක අතර දුර කිලෝමීටර 100යිලු. අපෙන් අහන්නේ මොකද්ද? වාහනේ වේගය පැයට කිලෝමීටර කීයද? පැය දෙකට 100යි. එහෙනම් අය පුතේ පැයට කීයද? පැයට කීයද කිලෝමීටර? අරකින් බාගනේ නේද? ඔන්න මාර්ග දෙක දැන් බලන්න පුතාලා මේ නගර දෙක මම මෙහෙම සටහන් කරන්නම් AB විදියට. හොඳට බලා ගන්න පුතාලා. කිලෝමීටර 100යි මේ නගර දෙක අතර දුර. නේද? පැය දෙකයි යන්නේ. එහෙනම් පැයකට යන්න පුළුවන් කිලෝමීටර 50යි. එහෙනම් වාහනේ වේගය පැයට කිලෝමීටර කීයද පුතේ? 50යි. ඒක බොහොම ලේසි එකක්. චුට්ටක් හිතන්න විතරයි තියෙන්නේ. නගර දෙක අතර දුර කිලෝමීටර 100යි. යන්න පැය දෙකයි යන්නේ. එහෙනම් පැයට යන්නේ කීයද? පැයට යන්නේ 50යි. ওই විදිහට පුතාලට මේක සාමාන්‍යයෙන් අඳින්න නැතුව උනත් හදන්න පුළුවන් තරම් පහසු ගානක්. අපි යන් කීවෙනි එකටද? 20 වෙනි ගණනට පැණිබීම ලීටරයකින් මිලිලීටර 200 බැගින් වන වීදුරු 3ක් පිර වූ විට පැණිබීම බෝතලයක් නේද? ඔයාලා ඉතින් ඉස්කෝලේ ගිහින් එද්දි පන්ති ගිහින් එද්දි ගමනක් ගිහින් එද්දි දෙමාපියන්ට කරදර කරන්න පැණිබීම අරන් දෙන්න කියලානේ. ශරීරයට නම් එච්චර හොඳ නෑ. ඒ වුණාට ඉතින් ආසාවේ නේද? මිලිලීටර 200 බැගින් වන වීදුරු 3ක් පිරව විට ඉතිරි පැණිබීම ප්‍රමාණය කොපමණද? මේකේ පුතේ ලොකු බෝතලයේ ධාරිතාවය මිලිලීටර 1000යි. ලීටර 1යි කියලා කියන්නේ කොච්චරද? ලීටර මිලිලීටර 1000ක්. ලීටර 1යි කියන්නේ මිලිලීටර 1000ක් නේ. අපි දන්නවා. එහෙනම් පුතේ අපි කරන්නේ මිලිලීටර් 1000න් 200 ඒවා කීයක් අඩු කරන්න ඕනද? විදුරු කීයක්ද? විදුරු 3ක්. එහෙනම් පුතේ අපි අඩු කරනවා 200 ඒවා 3ක්. 200 ඒවා කීයක්ද? 3ක් අඩු කරනවා. 200 ඒවා 3ක් අඩු කරපුවා අපි දන්නවා 200යි 400යි 600යි. එහෙනම් අපි 1000න් අඩු කරන්න ඕන පුතේ 600ක්. 1000න් 600ක් අඩු කරනවාම ඉතිරි වෙන්නේ කීයද? හරිම ලේසි. ඉතිරි වෙනවා පුතේ 1000න් 600ක් අඩු කරනවාම මිලිලීටර 400ක්. මම හිතනවා පුතාලට මේ පිළිතුර එන්න ඇති කියලා. නැත්නම් ඔක මෙහෙම නිකන් සාමාන්‍යයෙන් හදන්න පුළුවන් නේද? බලන්නකො මේ විදිහට. liter එකයි කියන්නේ මිලිලීටර් 1000යි. හරිනේ. වීදුරු 3ක් අයින් කරනවා 200ක් අයින් කරුවා. එතකොට 800යි. තව 200ක් 600ක් එතකොට තව 200ක් අඩු කරුවා 400යි. හරිනේ. එහෙම හදන්නත් පුළුවන් අපිට ඕන නේද? අපි කියන්නේ අර සමහර අය හිතෙන් හදන්නේ මනෝමයෙන් ගණන් හදන්නේ. ඒ අයට පුළුවන් ඉක්මනින් ওই විදිහට හදන්නත් පුළුවන්. එහෙමත් අමාරු නම් අපිට ලියලා ටිකෙන් ටික අඩු කරලා ගන්නත් පුළුවන් මේ විදිහට. දැන් ඔන්න තියනවා පුතාලට අර පෙළ පොතෙන් එන පුංචි ගාණක්. මොකද්ද තියෙන්නේ? ලීටර් මිලිලීටර් එකතු කරන්න තියෙන්නේ. දැන් මේ වාගේ වෙලාවකදී පුතාලා මේ ගාණ ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි හිතන්නකො පුතාලා මෙන්න මේ මිලිලීටර් පැත්තේ 700 වාගේ තිබ්බා කියලා. එහෙම වුණොත් ටිකක් හිතන්න ඕනේ. මිලිලීටර් පැත්තේ උඩරම තියන්න පුළුවන් 999යි. අනික බැරි වෙලා හරියට වැඩි ආවොත් ලීටර් පැත්තට ගේන්න ඕන කියන එක මතක තියාගන්න ඕනේ. මේ ගානේදී එහෙම අමාරු එකක් නෙමෙයි පුතේ බලමු. එහෙනම් මේ දෙක අපි සාමාන්‍ය විදිහට එකතු කරනවා 150ට එකතු කරන්න තියෙන්නේ 700ක් 850යි. ඊට පස්සේ මේ පැත්තේ ලීටර් 12ට එකතු කරන්න තියෙනවා ලීටර් 4ක්. ඒ දෙක එකතු කරපුවම අපි දන්නවා කීයද ලීටර් 16යි කියලා. මේක නම් හරිම පහසු එකක් වරදින්න විදිහක්ම නෑ පුතාලගේ. කො බලන්න පෙන්වන්න බාන්න තමන් ලියලා තියෙන අය. ගොඩක් අයගේ හරි වගේ කියලා පේනවා. සමහර අය හිනත් වෙනවා නේද? ඒ කියන්නේ වැරදිලාවත් දන්නේ නැහැ. හොඳයි පුතේ. එහෙනම් අපි ඉක්මනින්ම යන් ඊළඟ ගානට. ගිනි පෙට්ටි 50ක් ඇති පෙට්ටියකින් ගිනි පෙට්ටි 41ක් ඉවත් කරයි. 50ක් තියෙන පෙට්ටියකින් පුතේ 41ක් ඉවත් කරනවලු. ඉතිරි ගිනි පෙට්ටි ගණන රෝම ඉලක්කමෙන් ලියන්න. අපිට වැඩ දෙකක් තියෙනවානේ. බලන්නකො මේ ගාන ඇතුළේ නේද? එකක් කියනවා 50න් අඩු කරන්නලු 41ක්. ඒක නම් එච්චර දෙයක් වොන් අඩු කරලා දාමු. කීයද පුතේ 50න් 41ක් අඩු කරපුවම 9යි. නේද? 9 අපි රෝම ඉලක්කම ලියන්න කියලා අපිට කියන්නේ. එහෙනම් අපෙන් බලාපොරොත්තු වෙන්නේ 9 නෙමෙයි 9 රෝම ඉලක්කමෙන් ලියපු විදිය. අපි දන්නවා 9 කියන්නේ පුතේ 10ට එකක් අඩුයි කියන්නේ 10 ලියන අපි x. එහෙනම් 10ට එකක් අඩු නම් අපේ වම් අත පැත්තෙන් i අකුර ලියන්න ඕනේ. හදිසියෙවත් දකුණු අත පැත්තෙන් i අකුර ලිව්වොත් 11 වෙනවා. එහෙනම් රෝම ඉලක්කම් ලියද්දී බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ. අපේ වම් අත පැත්තෙන් i අකුර දානවා. ඒකට ix දාපුවම අපිට රෝම ඉලක්කමෙන් 9 ලියන්න පුළුවන්. අපිට තියෙන 20 වෙනකන් නේද? ඒ නිසා පුතාලා ඒක ලියලා අභ්‍යාස කරලා පුරුදු වෙන්න රෝම ඉලක්කමෙන් ලියන්න. 2608 ඉලක්කමෙන් ලියන්න. 2608. දැන් බලන්න පුතාලා හරි ලේසි එකක් අමාරු එකක් නෙමෙයි. එතකොට 2608 කියලා ලියද්දී අපි ලියනවා 26.8. එතකොට බලන්න පුතාලා මේ පිළිතුර දිහා මේ පිළිතුරේ මම 2 සහ 6 අතර පුංචි ඉඩක් තියලා තියෙනවා. ඒකට අපි කියන්නේ කලාපයෙන් කරලා කියන සාමාන්‍ය සංඛ්‍යාවක් සම්මත ආකාරයෙන් ලියද්දී ඔහම අපේ දකුණු අත පැත්තේ ඉඳන් ඉලක්කම් 3න් 3 වෙන් කරලා අපි ලියනවා. එතන කොටුවක් අරින්නේ නැහැ. ඕකේ කොටු නැහැ නේද? ඉතින් කොහොමවත් ප්‍රශ්න පත්‍රේ, පිළිතුරු පත්‍රේ. ඒ හින්දා පුතාලා චුට්ටක් 2 ඈත් වෙලා ලියලා තියෙනවා නම් හොඳයි. එහෙම නැතත් හරියට දෙන්න පුළුවන් ඈ. අපි යම් 24 වෙනි එකට. වර්ෂයකට දින 31ක් ඇති මාස කීයක් තිබේද? සාමාන්‍ය වර්ෂයක් ගත්තාම පුතේ අධික අවුරුද්දක් ගත්තා සාමාන්‍ය අවුරුද්දක් ගත්තත් දින 31ක් තියෙන මාස තියෙනවා 7ක්. කීයක් තියෙනවද පුතේ? 7ක් තියෙනවා. නේද? ජනවාරි, මාර්තු, ඊට පස්සේ මැයි, ජූලි, ඊට පස්සේ අගෝස්තු, ඊට පස්සේ ඔක්තෝබර්, දෙසැම්බර්. ඒ විදිහට මාස 7ක් එනවා පුතේ. මේ මාස 7 අනිවාර්යයෙන්ම දින 31ක් තියෙන මාස වෙනවා. පැහැදිලි නේද? එහෙනම් පුතාලාගේ පිළිතුර ගන්න පුළුවන් කීයක් විදිහටද? 7ක් විදිහට. මම ඔන්න පුතාලාට පොඩ්ඩක් පෙන්නන්නම් නැවත මම කියපු ටික. ජනවාරි, මාර්තු, ඊට පස්සේ ආයේ මැයි අපිට හම්බ වෙනවා. ජූනි හම්බ වෙන්නේ නැහැ පුතේ. ජූලි හම්බ වෙන්නේ. ජූලි එක්කම ආයේ හම්බ වෙනවා පුතේ. අපිට අගෝස්තු මාසෙ 31ක් තියෙනවා. නේද? ඊට පස්සේ ආයේ හම්බ වෙනවා ඔක්තෝබර් සහ දෙසැම්බර් දෙක. එතකොට ඔක්කොම මාස 7ක් ඔන්න තියෙනවා පුතාලා මතක තියාගන්න. දින 31ක් තියෙන මාස. ඒක වැදගත් අපේ දැනුමට. ඊළඟට යන් අපේ මේකේ පුතේ ඔන්න තව සිංහල කොටසක් අගට එකතු කරලා තියෙනවා බලන්න පුතාලා. හිස්තන්ට සුසු පිළිතුර යටින් ඉරක් අඳින්න. ගොවියෝ ගොයම් කපා අවසන් කියලා තියෙනවා පුතේ. මෙතන මේ තියෙන පුතාලගේ ව්‍යාකරණ දැනුම චුට්ටක් පරීක්ෂා කරලා නේද? මොකද්ද පුතාලා තෝරගත්ත පිළිතුර? මෙතන තියෙන්නේ ගොවියෝ. ගොවියෝ කියන්නේ පුතේ බහුවචනයි නේද? එහෙනම් අවසාන ක්‍රියාවත් බහුවචන වෙන්න ඕනේ. කලේ කිව්වොත් ඒක වචනයි. එහෙනම් පිළිතුර තෝරගන්න පුළුවන් කල ඔය කියලා. මං හිතනවා පුතාලාගේ මේක හරි ඇති කියලා. ලේසි එකක්. අච්චර අමාරු දෙයක් නෙවෙයි. ඈ කිරිමුට්ටියගෙන මේසේ මත තැබුවේ තැබුවාය. ඈ කියපුවම් පුතේ ස්ත්‍රීලිංගයි. එහෙනම් ස්ත්‍රීලිංග උක්ත පදයක් තියෙනවා නම් අවසාන ක්‍රියාව අතීත කාලයක තියෙන. එහෙනම් බොහොම පහසුවෙන් අපිට ස්ත්‍රීලිංග අතීත කාල ක්‍රියාපදයක් හොයන්න පුළුවන්. මොකද්ද පුතේ? මේ බලන්න තැබුවාය කියන එක. එහෙනම් ඈ තැබුවාය. ඒ කියන්නේ ඈ ස්ත්‍රීලිංගයි. ඒ නිසා අපිට අවසාන ක්‍රියාවත් ස්ත්‍රීලිංගයෙන් තියන්න පුළුවන්. පුතාලාගේ මේක තිබ්බොත් ලකුණු හම්බ වෙනවා ඔන්න. ඇතෙක් ධම්වල කඩාගෙන පිරිස අතරට ඇතෙක් ඒක වචනද බහු වචනද? ඇතෙක් කියන්නේ පුතේ එක්කෙනෙක් ඒක වචනයි නේද? එහෙනම් පුතේ පිරිස අතරට ඇතානේ දිව්වේ. එහෙනම් පිරිස නෙමෙයි උක්තපදේ වෙන්නේ. එහෙනම් උක්තේ වෙන්නේ පුතේ ඇතා. එහෙනම් එන්න ඕන පුතේ එක්කෙනෙක්ින්ද දිව්වේය. මොකක්ද එන්න ඕන පුතේ? දිව්වේය. පැහැදිලි නේද? හොඳයි. එහෙනම් අපි අපෙන් අහන ඊළඟ ප්‍රශ්නෙට. රෝසමලේ පෙති බිම. රෝසමල කියපුවම පුතේ අප්‍රාණවාචී නේද? පෙති කියපුවම ගොඩක් තිබ්බට අප්‍රාණවාචීනේ. එහෙනම් පුතේ අපි අවසාන ක්‍රියාව බහුවචනෙන් තියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒක වචනෙන් තියන්නේ. ඒ රෝසමලේ පෙති බිමට වැටෙයි කියලා එන්න ඕන. පැහැදිලි නේද? ඒකට පුතේ ව්‍යාකරණ නීතිය තමයි මොකද්ද? ඒක අප්‍රාණවාචී නිසා පෙති කියන බහුවචන යෙදුනත් අපි අප්‍රාණවාචී උක්තයක් විදියට සලකන්නේ. ඒ හින්දා ඒකට අපි කියන්නේ අවසාන ක්‍රියාව පුතේ ඒක වචනේ. අතර මතක තියාගන්න පුතාලා ඒක. අපි 29 වෙනි එකට. හාවත් ඉබ්බා තරංගය ආරම්භ. දැන් බලන්න පුතේ මෙතන තියෙනවා හාවත් ඉබ්බාත්. බොහොම වැදගත් එකක්. එතකොට මේ අල් තයන්නෙන් තමයි වචන දෙක සම්බන්ධ වෙන්නේ. හාවත් ඉබ්බාත් දෙන්න වැඩේ එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. එහෙනම් දෙන්න හාවයි ඉබ්බයි කියන්නේ දෙන්නක්නේ. දෙන්න එකතු වෙලා වැඩේ කරන ඉඳන් බහුවචන බවට පත් වෙනවා. හරිද? එතකොට අපි බහුවචනයට ගැලපෙන්න තමයි අවසාන ක්‍රියාව තියන්නේ. බහුවචනයට ගැලපෙන. ප්‍රාණවාචී බහුවචන බවට පත් වෙනවා. එතකොට පුතේ අපි අවසාන ක්‍රියාවට විදිහ තෝරගන්නවා කලේ නෙමෙයි කලෝය. හාවා විතරක් වුණා නම් කලේය. ඉබ්බා විතරක් වුණා නම් කලේය. හාවත් ඉබ්බාත් කියන එක දෙක එක්වලින් සම්බන්ධලා එකතු වෙද්දී පුතේ බහුවචන බවට පත් වෙලා කලෝය වෙනවා. මම හිතනවා ඒක පුතාලට හොඳින් තේරුම් යන්න ඇති කියලා. හොඳයි. ඊට පස්සේ මෙන්න පුතාලට තියෙනවා මොකද්ද මේ? රචනාව තියෙනවා. රචනාව පුතාලට ඉතාම වැදගත් කියලා කියවන මන් නේද? මොකද්ද? ලකුණු 6ක් ශිෂ්‍යත් විභාගයට ලැබෙන්නේ මෙන්න මේ රචනාවෙන්. ඒ හින්දා මේ රචනාව පුතාලා අතාරින්න එපා, මග අරින්න එපා, පස්සේ ලියන්නම් කියලා තියන්න එපා නේද? චූටි බබා ඊළඟ දවසේ ප්‍රශ්න පත්‍රය දෙනවනේ චුටි බබා පත්‍රය නේද? ඒ ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරන්න කලින් අනිවාර්යෙන් රචනාවත් ඉවර කරලම තියාගන්න ඕනේ. නේද? එහෙම වුණොත් තමයි පුතාලට රචනාවෙත් අඩුපාඩු තියනවාද කියලා හොයාගන්න පුළුවන්. අනේ ඔක බලන්න සර් එන්නේ නැහනේ ගෙදරට කියලා ඔක නොලිය හැම ඉන්න එපා අනිවාර්යෙන් ලියන්න ඕන පුතාලා. හොඳයි. අද අපිට තියෙන රචනාව මොකද්ද? මගේ ආදර අම්මා. ලියන්න පුළුවන්. නේද? ඇතිතරම් ලියන්න පුළුවන් මාතෘකාවක්. අපිට තියෙන්නේ වාක්‍ය කීයක් ලියන්නද? වැකි 3ක් ලියන්න තියෙන්නේ. ඉතින් පොදු උපදේශ තියනවා මාද උක්තාක්‍යාත සම්බන්ධය නිවැරදි වෙන්න ඕන. අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕන. වචන 5කට නොඅඩු වෙන්න ඕන. ඒ කියන්නේ වචන 5ක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් 5ට වැඩි වෙන්න ඕන. ඒකයි නොඅඩු වෙන්න ඕන කියලා කියන්නේ. එතකොට මේකෙදි අපිට රචනාව භාවිතා කරද්දී දැන් ගොඩක් විස්තර කරන්න අමාරු රචනාවට පුතේ අපිට සාමාන්‍යයෙන් වැකි 3ක් නිර්මාණය කරගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ. මේකෙදි මම පරිසරයේ කොටසට යන්න කලින් ටිකක් මතක් කරන්න. ඕකෙදි මගේ ආදර අම්මානේ හරි ලේසි අම්මා ගැන පුංචි වැකි 3ක් නිර්මාණය කරගන්න පුතාලා. එතකොට ලකුණු 6ක් ලබා ගන්න පුළුවන්. නේද? ටිකක් අමාරු රචනාවක් තිබ්බනම් මම විස්තර කරලා කියලා දෙනවා. කල් වේලාවත් එක්ක මම දැන් යන්න හදන්නේ අපේ පරිසරයේ කොටසට. කමක් නැහැ නේද? රචනාව පුතාලා ලියන්න අම්මා ගැන ලියන්න හරිම ලේසියින්ද මම ඒකට කාලේ වැඩි යොමු කරන්නේ නැහැ. හොඳයි. ඔන්න අපේ පරිසර කොටසටයි දැන් යන්නේ. බලන්න පුතාලා. දමිළ ජාතිකයන් උත්සව අවස්ථාවලදී කරන බිම් සැරසිල්ලකි. එතකොට පුතේ දමිල කියන්නේ දෙමළ අයට. අපේ රටේ ජීවත් වෙන ජාතීන්ගෙන් දෙමළ ජනතාව මේ බිම් සැරසිල්ලක් විතර බිම අලංකාර කරන ක්‍රමයක්. තියනා පුතේ බලන්න අල්පනා ගවලෙන් කෝලම්. දැන් මෙතනින් ගත්තාම අපිට පිළිතුරු විදිහට පුතාලා තෝරගන්න ඇත්තේ මං හිතනවා මම හොයන පිළිතුරම තමයි. මම තෝරගන්නේ මොකද්ද මේ කෝලම් කියන එක. මොකද්ද පුතේ කෝලම් කියන එක. ඒතර අල්පනා කියලා කියන්නේ පුතේ බීජාශ්‍රයෙන් කරන නිර්මාණයක්. ඒක මේ දමිළ ජනතාව අතරම ජනප්‍රිය එකක් නෙවෙයි. චිත්‍ර කලාව හා සම්බන්ධ එකක්. ඊළඟ මේ ගවලෙන් කියපු ගා අපිට අදහස් වෙනවා මේ ක්‍රිස්තියානියත් එක්ක. ඒගොල්ලෝනේ ගවලෙන් එහෙම නිර්මාණය කරන්නේ නේද? හොඳයි. එහෙනම් අපේ පිළිතුර ඉදිරියට ගන්නවා මොකද්ද? කෝලම් කියන එක. මේ තියෙන පුතාලට ඕනනම් බලන්න පුළුවන් ලස්සන කෝලම් රටාවක් මේ බිම නිර්මාණය කරපු. හොඳයි. අපි යන් ඊළඟ එකට. ශ්‍රී ලාංකිකයන් වන අපට නිදහස හිමි වූයේ අපි නිදහස් දිනේ සමරන දිනේ පුතාලට මතකයි නේද? අපි ජාතික නිදහස් දිනයක් සමරනවා සෑම වර්ෂයකම පෙබරවාරි 4 වෙනිදාට. කවදද පුතේ? පෙබරවාරි 4 වෙනිදාට අපි 1815 ඉංග්‍රීසි ජාතිකයන්ට යටත් වෙලා අපට 1948 වර්ෂ තමයි නිදහස ලැබෙන්නේ. ඒ නිදහස ලැබීම හේතු කොටගෙන අපි පෙබරවාරි 4 දින සෑම වසරක අපි නිදහස් දිනය සමරනවා. එහෙනම් පුතාලට මේක මතක තියෙන අමතක නොවන නේද පිළිතුරක් වෙනවා. හජ්ජි උත්සවයට කල් තියාම සූදානම් වන ආගමික පිරිස. එහෙමනම් පුතාලා දන්නවා හජ්ජි සමරන්නේ කවුද? ඉස්ලාම් භක්තිකයෝ නේද? අපේ රටේ ජීවත් වෙනවා ඉස්ලාම් භක්තිකයෝ. ඒගොල්ලන්ගේ උත්සව අතර හජ්ජි උත්සවයට විශේෂ තැනක් හිමි වෙනවා. එතකොට ඊතුළු පිළිතුරු තුන පොඩ්ඩක් බලන්න. මේ Hindu කියන්නේ කොයි වාගේ අයද? ද්‍රවිඩ ජනතාව හා සම්බන්ධයි Hindu ආගම නේද? වැඩි හරියක් ද්‍රවිඩ ජනතාවගෙන් අය අදහන ආගම වෙන්නේ Hindu ආගම. මේ කතෝලික ආගම කියන එක අපි දන්නවා සිංහල ඒ වගේම දෙමළ ජනතාවත් සමහර අය අදහනවා මේ කතෝලික ආගම. අපි ක්‍රිස්තියානි කියලා සමහරලාට සඳහන් කරනවා මේ ආගම. එහෙනම් පිළිතුර අපි ගමු මොකද්ද? ඉස්ලාම් කියන එක. එහෙනම් අපි යම් පුතේ 34 වෙනි ප්‍රශ්නෙට. මෙහි දැක්වෙන ශාකපත්‍රය නම් කරන්නේ. හොඳට අහගන්න පුතේ. මෙහි දැක්වෙන ශාකපත්‍රය නම් කරන්න. බලන්න පුතේ අඹ අරලියා කොස්. මේක දිහා බලපුවම අපිට කියයි මේක කොස් නන් නෙවෙයි. එතකොට පුංචි සැකයක් වෙනවා අඹද අරලියාද කියලා. හොඳට බලන්න පුතාලා මේ ශාකපත්‍රය දිහා. මොනවද මේ? අරලියා. අඹ කොලේ තව පොඩ්ඩක් වක් ගතියක් වෙනවා නැත්නම් පොඩි හැඩයක් වෙනවා පුතාලට වන්න බලන්න බැලූ බැලමට එකපාරට අඹ කොලයක් වගේ තිබ්බට මේක අරලිය කොලයක්. හොඳට මතක තියාගන්න අඹ කොලේ තව පොඩ්ඩක් වක් ගැහෙනවා නැත්නම් අපි කියන්නේ වකුටු ගතියක් එනවා. 35 වෙනි ප්‍රශ්නට යන් අපේ කොහොඹ ගසක් මිදුලේ සිටීමෙන් ලැබෙන වාසියකි. හොඳට අහගන්න පුතාලා. කොහොඹ කියන්නේ අපි සාමාන්‍යයෙන් ඖෂධයක් විදිහට සලකනවා නේද? එතකොට මේ මිදුලේ අපි මේවාය ගහක් හිටව ගන්න ඇත්තටම ගෙඩි කණ්ඩද නෑ ඖෂධයක් වෙනවා. ඒක වෙනම පැත්තක්. හැබැයි පුතේ අපිට මේ කොහොඹ ගසෙන් ලැබෙනා මොකද්ද? හොඳ සිසිලසක් ලැබෙනවා, සෙවණක් ලැබෙනවා නේද? දැන් මල් කඩා ගන්න අපි කොහොඹ ගහක් හිටවන්නේ නැහැ. මොකද කොහොඹ මල් අපිට කඩන්නත් බෑ, කාලයකට පිපෙන්නේ. ඒක එහෙම පූජා කරන්න පුළුවන් තරම් මලකුත් නෙවෙයි නේද? කොහොඹ ගෙඩි කණ්ඩ බෑනේ, තිත්තයිනේ. එහෙනම් අපි පිළිතුරු දෙකට ගමු සෙවණ ලැබීම කියන එක. අපි යන් 37 වෙනි එකට පුතේ බීජ ව්‍යාප්තියට දායක වන සතෙක්. බීජ ව්‍යාප්තිය ඒ කියන්නේ අපි දන්නවා පුතේ අපේ පරිසරයේ නැත්තම් මේ වටපිටාවේ තියෙන ගස් තැන් තැන් වලට ගිහිල්ලා පැලවෙනවා. එයි ඒ එකම තැන පැලවුනොත් ආහාර ජලය ආහාර කියලා මම කිව්වේ ගස් වලට මේ සරු පස කියන අදහස. ඒ කියන්නේ පොහොර කියන අදහස. ඉඩ කඩ මේ වාගේ දේවල් ලැබෙන්නේ නැතුව ගිහිලා මේ ගස් විනාශ වෙනවා. ඒ හින්දා පුතේ උපක්‍රමයක් බෙදලා තිනවා සබාධාමෙන් මේ බීජ ව්‍යාප්ත වෙන්න තැන් තැන් වලට විසිරලා යන්න. එතකොට මේ බීජ ව්‍යාප්තියට දායක වෙන සතෙක් ප්‍රබල ලෙසම කවුද පුතේ? වවුලා. දැන් එතකොට අහයි ඉතුරු දෙක ගන්න බැරි ඇයි කියලා. දැන් අපි දන්නවා පුතේ වවුලා බොහෝ වෙලාවට ඉදුණු ගෙඩි වර්ග තමයි ආහාරයට ගන්නෙ. කොකා පුතේ මාංශ භක්ෂකයි. ඌ ගස් එක්ක සම්බන්ධයක් නැහැ. බකමුණා මාංශ භක්ෂකයි. එයාත් ගස් එක්ක සම්බන්ධයක් නැහැ. එයා ගෙඩි තැන් තැන් වල ගින් යන්නේ නැහැ. එහෙනම් ගෙඩි අරයි යන එකම සතා කවුද? මේ පිළිතුරු අතරින් බැලුවොත් වවුලා. එහෙනම් අපි පිළිතුර තෝරගන්නවා වවුලා විදියට. නේද? පුතාලා දැකලා තියෙනවා සාමාන්‍ය රෑ බෝවියගෙන එන වෙලාවට මිදුලේ ඉඳගත්තුත් ඔයාලට පවුල පහසුවෙන් බලා ගන්න පුළුවන් එහෙ මෙහෙ පියාසර කරනවා. අපි යන් 36 වෙනි ප්‍රශ්නෙට. ගෘහ ආශ්‍රිතව ඇති කරන සතේ. ගෘහ ආශ්‍රිතව කියන පුතේ ගෙදර ඇතුලේ නෙමෙයි ගේ එක්ක සම්බන්ධයි කියන එක. හොඳද? එතන පුතේ ඇති කරන සත්තු වෙනයි ජීවත් වෙන සත්තු වෙනයි. දැන් පුතාලා ඒකත් එක්ක හිතන්න මේ ප්‍රශ්නය. මීයා අපි ඇති කරනවද? නෑ අපි ඇති කරන්නේ අපි කැමැතිම නෑ. ඊට පස්සේ ණය කවුද ගෙවල් ළඟ ඉඳාගන්නේ නේද? එහෙනම් ණයත් අපි අයින් කරමු. එහෙනම් අපි නිවස ආශ්‍රිතව ඇති කරනවා කවුද පුතේ? බලලා එහෙම නැත්නම් පූසා සුරතලෙක් විදියට, ගෙදර ආරක්ෂකයෙක් විදියට නේද? මේ හැම දෙයකම අපි පූසෙක් ඇති කරනවා නම් අපි කියනවා බලලා කියලා. හොඳයි. අපි අංක 39 වෙනි එකට රන්දෑක ඇතිගෙන නිති සැරසෙනවා මේ කවර වර්ගයේ ජන කවියක්ද කියලා අහනවා. දැන් ඒකෙම තියනවා පුතේ නේද රන්දෑක ඇති කියපුවම දෑක ඇති ගන්න මොකටද කියලා කල්පනා කරලා බලන්න. නේද? පතලට බහින්න යනවා දෑක ඇති අරගෙන. නේද? ඔරු පදින්න යනවා දෑක ඇති අරගෙන. එහෙනම් මොකද්ද පුතේ පිළිතුර? ගොයම් නේද? එහෙනම් පුතාලට මේකේ උත්තර තෝරගද්දි ඒ විදිහට තාර්කිකව හිතලා බලන්න මේ පිළිතුරු තුනෙන් මේ ගන්නවා නම් මේකට හේතුව වෙන්න මේකයි කියලා පුතාලට හිතෙන්න ඕනේ. එතකොටයි අපේ පිළිතුර වඩාත් නිවැරදි වෙන්නේ. යන් අපි 38 වෙනි එකට නේද? වැරදි ආකාරයට භාවිත කිරීම නිසා පැත්තක් ගෙවි යන උපකරණයකි. ඔන්න හොඳට කල්පනා කරලා බලන්න නේද? වැරදි විදිහට භාවිතා කරොත් ඒකේ පැත්තක් ඉක්මනින් ගෙවිලා යනවලු. මොකද්ද බලන්න කල්පනා කරලා බලන්න පුතාලගේ උත්තරේ හරිද කියලා. ඒ කියන්නේ ඉදල පුතේ එකම අතට අතු ගන්නවා නම් හැමදාම ඉදලෙන් එක පැත්තට කියන්නේ දෙපැත්ත මාරු නොකර මොකද වෙන්නේ? ඉදල පැත්තක් ගෙවිගෙන යනවා. එහෙනම් හොඳට මතක තියාගන්න කොස්ස ඉදල වාගේ දේවල් භාවිතා කරද්දී අපි ඒ දෙපැත්ත මාරු කර කර භාවිතා කරන්න ඕනේ. එතකොට අපිට වැඩි කාලයක් ඒකෙන් ප්‍රයෝජන ලබා ගන්න පුළුවන් පුතේ. අපි යන් 40 වෙනි එකට. අප දිනකට ගන්නා ප්‍රධාන ආහාර වේල් ගණන කීයද? අපි දවසකට ගන්න ප්‍රධාන ආහාර වේල් ගණන කීයද කියලා අහනවා. අපි සාමාන්‍යයෙන් කියනවනේ පුතේ උදේට රජෙක් වගේ කන්න කියලා නේද? එහෙම කියනවනේ. ඊට පස්සේ කියනවා රැයට සාමාන්‍ය මිනිස්සෙක් වගේ කන්න කියලා. ඊට පස්සේ කියනවා වශයෙන්ට මොකද්ද? රාත්‍රියට කවුරු අය කන්නේ කියලාද? හිඟන්නෙක් වගේ කන්න කියලා කියනවා. ඒ කියන්නේ පුතේ ප්‍රධාන ආහාර වේල් තුනක් අපිට තියෙනවා. මේ ආහාර වේල් තුන අපේ ශරීර සෞඛ්‍යයට ගැළපෙන විදිහට සකස් කරගන්න කියලා කියන්නේ මේ හැමෝටම නෙමෙයි කියන්නේ. සමහර අය තින් අනවශ්‍ය විදිහට ආහාර ගන්නවනේ. පිටිසහිත ආහාර, තෙල් සහිත ආහාර සහ මොනවද මේ අධික පැණි රස ආහාර. ඒ ගද්දි පුතේ මොකද වෙන්නේ? අපේ ඇඟ මහත් වෙලා අපිට ලෙඩ රෝග හැදෙන්න පුළුවන්. ඒ හින්දා තමයි අපිට කියන්නේ මෙන්න මේ විදිහට ආහාර ගන්නවා හොඳයි කියලා. එහෙමනම් අපි ප්‍රධාන ආහාර වේල් ගන්නවා පුතේ උදේ ආහාරය, දවල් ආහාරය සහ රාත්‍රී ආහාරය. එන ආහාර වේල් කීයද? 3යි. එන අපි පිළිතුර පුතේ 3 වෙනි පිළිතුර ගමු. 41 වෙනි එකට යන්නේ. බලමුකෝ පුතේ. ප්‍රධාන ආහාරයට එක් කරගත හැකි පලා වර්ගයකි. ප්‍රධාන ආහාරයට එක් කරගන්න පුළුවන් පලා වර්ගය. එතකොට පුතාලා කල්පනා කරන්න එකපාරට නැවත ප්‍රශ්නෙට ගිහින් බලන්න මේක ප්‍රධාන ආහාරයකට ගන්න පුළුවන් පලා වර්ගයක්. එහෙනම් පලා වර්ගයක් වෙන්නේ මොකද්ද කියලා බලන්න. අපි ගොටුකොළ පලා වර්ගයක් විතර ගන්නවද? ඔව්. අපි බටු වම් බටු කොළ පලා වර්ගයක් විතර ගන්නවද? නෑ. වම් බටු ගතට කොළ ගන්න. ඔන්න ළමයින්ට වරදින තනක් ඈ. කොස් කොළ ආහාරයට ගන්නවද? එළුවෙක් වුණා නම් ගන්න තිබ්බා අපිට. අපි එළුව නෙමෙයිනේ. එහෙනම් ඒක ගන්නත් බෑ. එහෙනම් අපේ පිළිතුර මොකද්ද පුතේ? ගොටුකොළ. කල්ලිකුත්තු විට අධික දුඟදක් හමන ආහාර වර්ගයකි. දැන් කල්පනා කරලා බලන්න පුතේ කල්ලිකුත් වෙනවා කියලා කියන්නේ ආහාර නරක් වෙනවනේ. නේද? අපි උදේ බත් එක වියලා පහවදා උදේ මේකට මුකුත් නැත්තම් සීත කරන්න තියන්නේවත් නැතුව රත් කරන්නෙත් නැතුව නැත්තම් අපි රයිස් කුකරේ දාලා කරන්ට් එකට සම්බන්ධ නොකර නිකම්ම තියලා තිබ්බොත් මේ බත් එක නරක් වෙනවා නේද? එතකොට බත් එකේ අපි වහලා තියෙන පියන අරපුවම අපිට එන්නේ අධික දුගඳක් නේද? පානුත් නරක් වෙනවා. කේකුත් නරක් වෙනවා හැබැයි. කල්පනා කරලා බලන්න මේ වගේ අපිට ලොකු නහයට හොඳටම දැනෙන පරිදි එක්වරම දුගඳක් එන්නේ මොකක්ද කියලා. හොඳට බලන්න පුතාලා තෝරගත්තේ මේ පිළිතුරද කියලා. නේද? එතකොට හිතේ සර් ඇයි පාන් නරක වුණාම ගඳ නැද්ද කියලා. හැබැයි බත් තරම් ගඳ එන්නේ නැහනේ. කේක් නරක වුණත් බත් තරම් එන්නේ නැහැ. හැබැයි අපි දන්නවා බත් ටික යන්තම් පිළුණුනත් අපිට පිළුණු ගඳ එනවා. අපිට ආහාරයට ගන්න බැරි මට්ටමක් එනවා. හොඳයි එහෙනම් පුතාලා ඒ පිළිතුර තෝරගන්න ඇති. නේද? අපි යන් 42 වෙනි එකට. පැණිබීම බෝතලයක වැඩි සීනි පෙන්වීමට යොදන වර්ණය කුමක්ද? අන්න පුතාලට වැදගත් නේද? මම පැණිබීම ගැන හරියට කතා කරන පාඩම් වලදී අයියේ ළමයි ලෙඩ වෙයි කියලා බයට. ළමයි ලෙඩ වුණා වුවාම අනාගත පරපුරම විනාශ වෙනවා. ඒ හින්දා තමයි පුතේ මම පැණිබීම ගැන වැඩිපුර කතා කරන්නේ. හොඳයි. එහෙනම් පුතේ මේ පැණිබීම වල වැඩි සීනි පෙන්වීමට යොදා ගන්න වර්ණය මොකක්ද කියලා අහන්නේ. නේද? අනිවාර්යෙන් දැන් ඉස්සර වාගේ නෙමෙයි බිස්කට් පැකට් වල පැණිබීම බෝතල් වල අනිවාර්යෙන්ම ඒ අඩංගු වෙලා තියෙන සීනි මට්ටම පෙන්වන්න ඕනේ. අපි දන්නවා අඩු සීනි මට්ටම් පෙන්වනවා කොළ මේ අඩු සීනි මට්ටම කොළ පාටින් පෙන්වනවා. ඊට පස්සේ මධ්‍යම සීනි මට්ටම් පෙන්වනවා කහ පාටින් හෝ තැඹිලි පාටින්. අධික සීනි පෙන්වනවා රතු පාටින්. එහෙනම් අපි පිළිතුරු දෙර ගමු මොකද්ද පුතේ? රතු කියන එක. පැහැදිලි නේද? අපි යන් පුතේ 44 වෙනි ප්‍රශ්නෙට. බෝවන රෝගයක් ලෙස සැලකෙන්නේ. දැන් පුතේ බලන්න මේකේ බෝවන රෝගේ මොකක්ද කියලා. එකක් තියෙනවා දියවැඩියාව, අනිත් එක තියෙනවා වෛරස් උණ, අනිත් එක තියෙනවා පුතේ හිස රදේ. දැන් හිතන්නකො ඔයාගේ යාළුවාට ඔළුව රදේ තිබ්බා කියලා. ඔයාටත් හැදෙනවද? ඒක බෝ වෙන්නේ නැහැ එහෙනම්. නේද? දියවැඩියාව දැන් ඔයාලා ගෙදර සමහරට ආච්චිට නැත්තම් 100ට දියවැඩියාව තියෙන්න පුළුවන්. ඒ කියලා ඔයාට හැදෙන්නේ. ඒ දෙකම බෝ වෙන්නේ නැහැ පුතේ. මොකද්ද වෛරස් වුණ පන්තියේ කාට හරි යාළුවෙකුට වෛරස් වුණ තිබ්බොත් පන්තියේ තව කීප දෙනෙකුට ඒක බෝ වෙලා යන්න පුළුවන්. එහෙනම් වෛරස් වුණ කියන එක අපිට පිළිතුරු දිර ගන්න පුළුවන්. අපි යන් 45 වෙනි එකට. යාපනයේ ප්‍රදේශයේ බහුලව පැවති ලිං විශේෂයකි. යාපනයේ කියපුවා අපි දන්නවා ටිකක් වතුර අඩුයි නේද? එහෙනම් වතුර අඩු නම් ජල මට්ටම ගොඩක් පහළ තියෙන්නේ. එහෙනම් පුතේ අපි මොකද්ද මේ පැත්තේ තියෙන ලිං වලට කියන්නේ විශේෂ නමක් අපි කියනවා මොකද්ද පුතේ? ආණ්ඩියාලිඳ. සමහරට පුතාලා දැකලත් ඇති ඔයාගේ ප්‍රදේශයක සංචාරය කරා නම් මේ තියෙන ආණ්ඩියාලිඳක් දැකලා නැති අය චුට්ටක් බලන්න පුළුවන් හොඳ විමසිල්ලෙන්. ආණ්ඩියාලිඳේ කරන්නේ දිග රිටක් භාවිතා කරලා වතුර ඉහළට ගන්න එකක් සිද්ධ වෙන්නේ. අපි යන් එහෙනම් 46 වෙනි එකට. කලගෙඩි නටුමකට යොදා ගන්නා ප්‍රධාන උපකරණය වනුයේ කලගෙඩි නටුමකට පුතේ. එහෙනම් කලගෙඩි නටුම කියපු ගමන් අපි දන්නවා යොදා ගන්න මොකද්ද? පුතේ කලයක්. අය වෙන අමුතු දෙයක් අරන් හරියන්නේ නැහැ. බාල්දියක් අරන් කලගෙඩි නටුම නටන්න බෑනේ. නේද? වෙසමක් අරගෙනත් බෑනේ. එහෙනම් ඒකේ පිළිතුර අපි ගන්නවා කලය. 48. පයින් ගමන් කරන්නන් යා යුත්තේ පාරේ වම්පසින් මැදිනි දකුණෙනි. අපි දන්නවා පුතේ පාරේ පයින් යනවා නම් අපි යන්නේ අනිවාර්යෙන්ම කොයි පැත්තෙන් ධම්මලා යන්නේ කියන්නේ? ඈ මතක් කරලා බලන්න උදේට ඉස්කෝලේ යද්දි දකුණෙන් අනිවාර්යෙන් ගමන් කරන්න ඕනේ. හොඳට මතක තියාගන්න අපිට ඒක අපේ ජීවිතේටත් වැදගත් දෙයක්. අපි යන් එහෙමනම් 49 වෙනි ප්‍රශ්නෙට. ජලය සිසිල් කර තබා ගැනීමට පැරන්නන් යොදාගත් උපකරණයකි. බලන්න පුතේ ඉස්සර කාලේ සීත කන්න තිබ්බේ නෑනේ. ඒ හින්දා පැරන්න යොදාගත්තා ගුරුලේත්තුව. පුතාලා දැකලා තියෙනවද ගුරුලේත්තුව? ඈ ගුරුලේත්තුව දැකලා නැද්ද? මතක් කරලා බලන්න මෙන්න මේ වායකක් දැකලා තියෙනවද කියලා. ඔන්න ඕකට තමයි පුතේ ගුරුලේත්තුව කියන්නේ. මේකේ පුතේ අල් වතුර දාපුවම සිසිල් බවක් රැඳිලා තියෙනවා. ඒ නිසා ගොඩක් අය අනිවාර්යෙන් කෑම කන මේසේ මත මේ වායයකට තමයි ජලය තියලා තියන්නේ. එතකොට අපි සිසිල් ජලය පානය කිරීමේ හැකියාවක් තියෙනවා. ශරීරයට අගුණ නොවන. දැන් අපි සීත කන්න තියෙන අරන් ජලය පානය කරොත් පුතේ අපිට සමහරට ඒ සිසිල් අතත් ඒකේ තියෙන සීතල වැඩිකමට රෝග යම් යම් රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේකෙදි එහෙම දෙයක් වෙන්නේ නැහැ. බොහොම ස්වභාවික සිසිලසක් ලැබෙනවා පුතේ ගුරුලේත්තුවෙන්. ඉක්මනින් පැලවෙන බීජයක්. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. ඉක්මනින් පැලවෙන බීජයක්. බලන්න පුතාලා කරවිල සියඹලා මුං. අපි දන්නවා පුංචි පරීක්ෂණ කරන්නත් අපි ඉස්කෝලේ ගත්තේ මොනවද? මුං ඇට ඉක්මනින් පැලවෙන හින්දා. නේද? කරවිල කරවිලවල සියම් බලවල තියෙන බීජ ආවරණය ඝනයි. ඒ හින්දා ටික දවසක් යනවා එකෙන් පැල එළියට එන්න මේ මුං වල ආවරණය බොහොම සිනිඳුයි. ඒ නිසා ඉක්මනින් පැලවෙනවා. යකඩ ඇණයක් ගැලවීමට හා ගැසීමට භාවිත කරන උපකරණයක් වනුයේ පුතේ. හොඳට අහගන්න පුතාලා. යකඩ ඇණයක් ගහණ්ඩයි කියන්නේ ඇණ ගහණ්ඩයි ඇණ ගලවණ්ඩයි දෙකම එකෙන් කරන්නේ පුතේ. මතක තියාගන්න අඬු මිටියෙන් නේද? මොකෙන්ද පුතේ? අඬු මිටියෙන්. මේ තියෙන්නේ අඬු මිටියක්. මේකෙන් ඇණ ගහණ්ඩත් පුළුවන්. ඇද වුණොත් එහෙම ඇණේ ගලවලා ගන්නත් පුළුවන්. බරක් තැනකින් තැනකට රැගෙන යාමට භාවිත කරයි. මතක් කරලා බලන්න. පුතාලා ගේ හැදුවා නම් නේද? ළඟ ගයක් හදනවා නම් ඔන්න මේක දැකලා තියෙනවා. මොකද්ද? මේ පුංචි බරවල් මේකට දාගෙන අපිට අතේ උස්සයි යන්න බැරි තරම් බරවල් මේකට දාගෙන පොඩි තල්ලුවක් දාගෙන යන එකයි තියෙන්නේ. මොකද්ද? wheelbarrow. wheelbarrow අපිට බඩු එහා මෙහා ගෙනියන්න භාවිතා කරන්න පුළුවන්. සමහරලාට දැන් ඉතින් හැම නිවසකම වගේ තියෙනවා එකක්. ඊතර වැඩ පහසු කරගන්න උපකරණයක් විදියට. එදිනදා ජීවිතයේදී කප්පිය භාවිතා කරන අවස්ථාවක්. කප්පිය දැකලා තියෙනවද? අපුතාල නේද? ගෙදර ළිඳක් බැඳපු ළිඳක් එහෙම තියනවා නම් කප්පිය භාවිතා කරනවා. ඔකෙන් වතුර ඇදලත් ඇති. පුංචේ හරි ආසයි ඔකේ වතුර අදින්න නේද? ඈ අපි පුතේ මේ කප්පිය භාවිතා කරලා ළිඳකින් වතුරත් අදිනවා. ගොඩනැගිලි වාගේ හදන වෙලාවට ඉහළට බඩු ගන්නත් මේ කප්පිය භාවිතා කරනවා. කොම්පෝස්ට් වලකට දැමීමට සුසුසු දෙයකි. දැන් කල්පනා කරලා බලන්න. කොම්පෝස්ට් වලක් කියලා කියන්නේ අපි කියන්නේ මේ කාබනික පොහොර හදද්දී පුතේ ගැලපෙන්නේ නැත්නම් මොකද්ද කියලා කල්පනා කරලා බලන්න. ඈ රබර් කෑලි දැම්මට පොහොර වෙනවද? දිරනවද ඉක්මනට? එන එක ගන්න බෑ. වීදුරු කටු ඉක්මනින් දිරන්නෙත් නැහැ, පොහොර වෙන්නෙත් නැහැ. එන එක ගන්නත් බෑ පුතේ. වඩාත්ම සුසු වෙන්නේ මොකද්ද? ගොම. නේද? එහෙනම් ඔන්න මතක තියාගන්න පුතාලා කාබනික වගාව මේ දිනවල සාකච්ඡා කරන ගොඩක් නේ සමාජයේ පුතාලට ප්‍රශ්නයක් එන්න තියෙන ඉඩකඩ වැඩි. ඊළඟට යන් අපි සුළං හමන විට පැතිර යන බීජයකි. සුළං හමන විට පැතිර යන බීජයකි. ඒ කියන්නේ පුතේ සුළඟින් ව්‍යාප්ත වන බීජයක්. ඔන්න කල්පනා කරලා බලන්න පුතාලා මොකද්ද? හොර බීජය. පුතාලට කියලා දීලා තියෙන්නේ හොර කුරුල්ලා කියලා. එහෙමයි කියලා දීලා ඇත්තේ. හොඳයි දැකලත් ඇති සමහර අය හොර කුරුල්ලා. මේ තියෙන පුතේ හොර බීජයක් පියාපත් දෙකක් වගේ ලස්සනට සකස් වෙලා තියෙනවා. පුතාලට දැකලා නැති අයට බලන්න පුළුවන්. අතීතයේ සිට පැවත එන ජන ක්‍රීඩාවක්. ක්‍රිකට්, ඉනිමැට පෙරලීම, වොලිබෝල්. දැන් අපිට මතක් වෙන වටක් ගාලා මේ ක්‍රිකට් ජන ක්‍රීඩාවක් වෙන්නෙත් නෑ පුතේ. වොලිබෝල් ජන ක්‍රීඩාවක් වෙන්නෙත් නෑ. එහෙනම් මොකද්ද? මේ ඉනිමැට පෙරලීම කියන ක්‍රීඩාව. ඒක තමයි ජන ක්‍රීඩාවක් වෙන්නේ. අරවා පුතේ බැලුවොත් ජාත්‍යන්තර ක්‍රීඩා දෙකක් මිසක් ජන ක්‍රීඩා දෙකක් නෙවෙයි. රාත්‍රී කාලයේ පිපෙන මලක්. හොඳට කල්පනා කරලා බලන්න පුතේ. සේපාලිකා මැයි නෙළුම්. නෙළුම් දවල්ට පිපෙන්නේ. මැයි මල් පිපුණාපම කාලයකට පිපිලා ඉක්මනින් පර වෙන්නේ නැහැ. දවස් කීපයක් තිබිලා පර වෙන්නේ. එහෙනම් අපි දන්නවා පුතේ සේපාලිකා මල් රැට පිපෙන සුදු පැහැති මලක්. අධික සුවඳයි. නේද? ඒවා සාමාන්‍යයෙන් රැයට පිපෙන මලක් වෙන්නේ සේපාලිකා. එහෙනම් අපි උත්තරේ විදියට ගමු සේපාලිකා. හරි පුතේ. එහෙමනම් පරිසරයේ අපි අවසන් කොටසට යන්නේ නැහැ. අවසන් කරා යන්නේ බලමු අපි ඒක. අතීතයේ සිට පැවතෙන අපට තොරතුරු ලැබෙන ක්‍රමයක්. හොඳට කල්පනා කරලා අතීතයේ සිට පැවතෙන. එතකොට මේ අපට තොරතුරු ලැබෙන ක්‍රමයක් වෙනවා. හැබැයි අතීතයේ සිට පැවතෙන එක. එකක් තියෙනවා රූපවාහිනිය. අනිත් එක තියෙනවා කට කතා. අනිත් එක තියෙනවා පුතේ ගුවන් විදුලිය. මොකද හිතන්නේ පුතාලට? ඈ රූපවාහිනියත් මෑතක හොයාගත්තේ. මෑතක කියන්නේ දැන් ඉතින් අවුරුදු සාමාන්‍යයෙන් අවුරුදු තව 100ක් නෑනේ රූපවාහිනිය සොයාගෙන. නේද? ගුවන් විදුලියත් ඒ වගේ බොහොම මෑතක හොයාගත්තා නෑ. හැබැයි අතීතේ නම් තිබ්බ හොඳම ක්‍රමයක් තමයි පුතේ. මොකද්ද මේ? කට කතා. කට කතා කියන්නේ පුතේ අරයා කියන එක මෙයා කියනවා, මෙයා කියන එක තව කෙනෙකුට කියනවා. එහෙම පැවතෙනවා. ඔකට අපි කියනවා තව වචනෙකුත්. නේද? මුඛ පරම්පරාගතව කියලාත් කියනවා. ඒ කියන්නේ අපිට යම් යම් තොරතුරු එන්නේ පොත්පත්වල ඉන්නේ මේ කටින් කට කියලා ඒක නේද? අත්තා කියලා දෙනවා අහ ගන්නවා තාත්තා කියලා දේවල් අහ ගන්නවා අපි. ওই විදිහට අපිට තොරතුරු ලැබෙනවා. ඊළඟට අපි තෙල් සිඳීමට ගන්නා සෙක්කුවේ ගැටගසර සතා. මුවා, ගවයා, මීයා. ඒක නම් අපිට පැහැදිලිවම හොයන්න පුළුවන්. මීයා ගැට ගහලා ඉවරලා සෙක්කුවක් වැඩ කරන්නේ නේද? සෙක්කුවක් දුවවන්න බෑ. මුවා සාමාන්‍යයෙන් ඒ වගේ ශක්ති සම්පන්න සතෙක් නෙමෙයි, පොඩි සතෙක්, අහිංසක සතෙක්. එහෙනම් අපිට ගන්න වෙන්නේ ගවයා. ගවයා තමයි පුතේ මිනිසාට සමීපව නේද වැඩ පහසු කරගන්න උදව් කරන සමීපම සතා වෙන්නේ ගවයා. මේ වාහන අතරින් රෝද වැඩිම වාහනය ලොරිය, යතුරුපැදිය, වෑන් රථය. දැන් පුතාලා කල්පනා කරන වෑන් රථයකට බොහෝ විට කලාතුරකින් තියෙන්න පුළුවන් රෝද 4යි. යතුරුපැදියට රෝද 2යි. හැබැයි අපි දන්නවා ලොරි රථයට බොහෝ විට රෝද අඩුම 6ක්වත් තියෙනවා. නේද? සමහර ඒවා 4 ඒවා තියෙනවා නැතුව නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ලොරියක් ගන්න බඩු ප්‍රවාහණය කරන්න බාහන ප්‍රවාහණයට. ඒකදී අනිවාර්යෙන් පිටිපස්සට පිටිපස්ස රෝද 2 හෝ එක්කෝ 4 වගේ තියෙනවා. නේද? ඊට වැඩි ඒවාත් තියෙනවා පුතේ. එහෙනම් අපි මේකේ තෝරගම් පිළිතුර විදියට ලොරිය කියන වචනේ. හොඳයි. අද අපේ ප්‍රශ්න පත්‍රයේ අවසන් එක නේද? මොකද්ද පුතේ බලන්න? ගෙවත්ත අලංකාර කරන ශාකයකි. කොස්, රෝස, කැන්ද. එහෙනම් පුතේ අපේ ලස්සන ගෙවත්ත හැඩ කරන්නේ මොනවන්ද? රෝස වලින්. එහෙම නේද? එතකොට පුතාලට අද අපි දෙවන ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරේ. නේද? මේ සඳහා වලට පූර්ණ අනුග්‍රහය දුන්නා මහජන බැංකුවේ සිසු දාන ගිණුමත්, ඒ වගේම විමාසි ප්‍රකාශන ආයතනයේ චූටි බබා පත්තරේ ඔයාලගේ දෝතට ගෙනත් දීලා ඒ ඇසුරෙන් තමයි මේ කරපු සත්කාරයට ඔයාලට ලොකු අත්වලක් දුන්නේ මාත් එක්ක එකතු වෙලා. එහෙම නේද? එහෙනම් පුංචි දුවලා පුතාලා 2022 වර්ෂයේ නේද? ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න අවශ්‍ය කරන ශක්තිය දිනෙන් දින වැඩි කරගන්න ඕනේ. එහෙම නේද? ඒක කරගන්න පුතාලට ලබන සතියේත් ඔන්න අමතක නොකරම විමාශි ප්‍රකාශන ආයතනයත් මහජන බැංකුවත් එකතු වෙලා මේ සම්මන්ත්‍රණය මේ විදිහටම ගෙනත් අරගෙන එනවා ඔයාලගේ ආලින්දට. එතකම් බලන් ඉන්න රත්තරන් දුවලා පුතාලා නේද? හොඳින් පොත්පත් පාඩම් කරලා ලබන සතියේ චූටි බබා පත්‍රෙත් අතට අරගෙන ප්‍රශ්න පත්‍රය ලියලා සූදානම් ඇතුවන්න බලන් ඉන්න අපි එනවා ඔයාලා ගෙදරට. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්. ආයිබෝවන්. රජමෙතින් දුන් ගත නොහෙනා උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. අයියා දැන් හරි උගතෙක් වගේ. මං චතුර පත්තරේ කියවනවනේ. මා චූටි බබා කියවනවනේ. එහෙනම් ඔයත් උගතෙක් තමයි. දරුවන්ව උගත්තු කරන්න තමයි චූටි බබා චතුර වගේ පත්තර තියෙන්නේ. කියවෙන නොවන දරුවන්ට ලබා දෙන චූටි බබා සහ චතුර ඇතුළු ළමා පත්තර පෙළක් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම. ඉමාශි ප්‍රකාශන දැනුමටයි දිනුමටයි. ජීවිතේ කතාවේ ලස්සන පිටුවක් ලියන්න මං අද යනවා. ලෝකෙ දිනන්න පටන් ගන්නදා තිරියයි සවියයි ඕනා. දරුවා පාසල් යන පළමු දින සිටම ඉතිරි කිරීම කියා දෙන්න. මහජන බැංකුවේ සිසු දාන ගිණුමක් ආරම්භන්න. තොලියත් වැඩි, තෑගිත් වැඩි, වාසිත් වැඩි. මහජන බැංකුවේ සිසු දාන සමග ලෝකෙ දිනන්න ඔබේ දරුවාට ධීරිය දෙන්න.